අයිතීන් විමස්සන ගුවන් විදුලි අවකාශය ජනතා පරමාසිපත්තිය අයින් ශ්‍රාව කොබට සුබ සන්දයවක් ප්‍රාත්ථනා කරනවා අපි අද දවසේදත්. අපි මේ රටේ බහරදූර වගකීමක් සම්බන්ධෙන් අදවසදිීත් කතා කරන්න සූදරම් වෙනවා. බදන්නවාදැන්න්න දාාදා දවස සවස්ත දෙේන හතර වෙනකන්. අපි කෙතරම් බහරදර මමාතුකා කිපයක් පිළබඳු අවධාන යමුකරණින කාරණාව වක් එම් ජනතතා පරමාදිිහිපත්තිය වැඩස්්‍රාන මැතිවරන ප්‍රච්ඩ ක්‍රාන් නිරීක්‍ණ ධ්‍යස්ථානය පුර් නුග්‍රහයින්. එහි සහභාගීත්තුවයෙන් හි අදීක්ෂණය අපී ඔබවෙේ ස විශේෂමේ පුරවසියා සම්න්ධීෙන් එහමනත්තන් ජනතාවගේ චන්ද අයිතිය සම්බන්ධයෙන්. අපේ රටේ පරමාධිීහිපත්තිය සම්බන්ධයෙන්. මේ සන්දයවරු අපිට පුරපුුවන් ආහරකයටට පි කතා කරනවා. ඉතාම බාරදුරු පුළුල් මාතරකාවක් ඇබැයි මේ නෙවෙලාට ගැලපන විදිහෙට අපිට මේ සාච්වාා කරන්න වෙලා තියනවා. මොකද එක හේතුවක් වෙලා තියෙනවා දැන් අපි මැතිවරන කොමිෂන් සහෝ පත්තින අවදහනම කරදී විශෂ මෝන් පපු කාරණයකුත්තමයි නතාව දැනුවත් වෙලා නෑ පරමාධිපත්ති බලය සම්බන්ධින්. චන්ත දායකයා කියන්නේ කවද චන්ද හිමියා කියන්නේ කවු්ද මේ ගන ජනතාවගේ දැනවත්බාව අඩු. ැෞන්ට සිද ලා තියන වුන්ට පැවල්ලා නැතිරජකාරයක් වුණත් මේ ජනතාව දැනුවත්කිරීමේ කාරය ගමින් ගමට ගෙලා සිදධ කරන්නකිරුම් සහන් කලා. ති ඊට ඒ ඔවන්ගේ එල්ලීම මැතිවරන ප්‍රචන්්ඩ ක්‍රාන් නිරීක්ෂණ ධ්‍යස්ථානය ඉෂ්ඨ කරන්නමින් පවතින කාලාවවාකවානුවක්තුල තමයි මේ වැඩසතහන අපි ඔබ වෙත ගෙනෙන්නේ. අද දවසේදී අපේ මාතතුෘකාව වෙලා තියෙන්නේ පාර්ලිබේන්තු මන්ත්‍රීවරුන්ගේ බොහමිකාව සහ ජනතාවගේ වගකීම කෙන මාතෘ කාව පිළිබඳව කතාහරන්න. අපේ ඒගෙන කතා කරමු අපි අදත් ආරධනා කරා මේ සම්බන්ධන් කතා කරන්න ඉන්න අපේරටේ ප්‍රවීනතමයන් දෙෙනෙකුට. මුලින්ම මම පිළිගන්නවා බස්නහිර පලා හිටපු පළාතුපාල නියෝජුකුම රිස් ධර්මසිරී නායයි කරමහත අයිබෝන් අයිෝන් සබ සන්ධයාවසේමයි සුබ සන්දාව ඔඒ වගේම මම දෙෙවුණුව පිළිගන්නවා ේශපාලන්නේේ කාන්ත සවි බල ගැන්වීම පුහුණුකරු ජාතික පලාාත් පලන අයෑ විශ් ලේෂක ෆ්‍රයානි විේ සන්දර මහත්මියවත් ඉතා මාතදරී ෞරවී සු සන්ඳීයක්ක්ල පිල් යි දෙන්නනගේ හහිදතනම ොහොද දවසල වැඩ කඩ දු සිද්දවෙන්නේ බාරදුරහරය ගොට ගාත් හල නද මනකට රත්ත මකට ඔෝ ඇත්තටම ාහර දුරකාරයන් කහිපයකටම අත ගැහවා ඒ ඇනිදන් අරදැ හොඳතුමා මේ මේ කිව විදිටම අපිත්දැන් අවුරදු විස්සක් විතර මේ ශිෂත්‍රේණ දෙල ඉන්නෑ විදිට අරදු ස විසක් දසක දෙක් මාම දරම ශිර්මාත්ත යනම් දසක හතරකට ආසන්නයි දැදිලා ඉන්න අෑ විදිට අපට තවමත් හොඳටම දේරණ දෙයක් තමයි ජනතාවගේ දැනවත් භාවය යාවත්කාලින වෙන්න දැනවත් භාවයක් තියෙනවා හැබැ එක යාවත්කාලින වෙන්න ඒක නිසාන්න ඒකට එගුලගේ යාවත්කාලින භාවය මකද දැන් අද ඉන්න තරුණයනවෙ හිටයි. ඒවගේ අපි එන්නේ හැම වෙලාම එකතු වෙන කොටස එකතු කරගෙන ඊල්ලාන්ට ව රම පම්පරාර්ධයකු තින මහමේ හගම සේකරත් කියෙනනමේ අලුත්පරණ පරම්පරා දෙකක් අතර ගැටුමක් පමණක් මේේකෙලා අප උදදාාරණය කරන්න පුල ොකද පරම්පරා කිහිපේක සම්මිශ්‍රණයක් දැන්තියන ර්ත වන අනිවාරයෙන්ම එතකොට ඒ සම්මිස්ත්‍රණය ඇත්තට මිස්්්‍රණයක් කරන්න ඕනේ මොකද මේ දෙ පැත්තට වෙලානේ තියෙන්නේ මොකද ඒක නිසා අපි දැන් ඒ ගොල සම්බන්ධ කරගෙන දෙගොල්ලම. මේ ඒගොල්ලන්ට එදිනේදා දේවල්. හැම වෙලාහම යවත්කාලින කරන උත්සාහක තමයි යෙදිල ඉන්නේ එක තර්මකිතින් අපහස කායයක් ද ේශ්‍ර හ පි මක්ලලා මේ පසල් විශ් නිර්දශ පවාම මනිසුගේ මික වා ිගම් ගැන ප්‍රමාදී පත්ති ගැන. සන්දබයග ගන්වීමේ නැතියකේ විපාක තමයි අපේ මත්තුමවිද මිෙ දර රම ඇත්තට ඒකයි. අපේ ඒක ඒ අඩුව පුරවන්න අපිට බැහැ. නමුත් හැබයි අපි අපේ පලත් ආයතනයමස විසින් ඇැතිවන ප්‍රචාට ක්‍රය රීක්ෂණ අධ්‍යථානය මැදිහත් වෙෙල ගුඩාක් තැන්ල පුොහනු වැඩමල තියගෙන ව ද. ආනම මේ රටවටේ ගියයා ගම ස ග ෙමල මාධ්‍යයක කරන්න සිංහල මාධ්‍යයෙන් කරන්නවා ඒකනි සිංහල මමාධ්‍යයෙන්ග අපි ලැබ සතිිපටනයගන්නවා යිත් වැද රන කිය කරන්න. ඒකත් ආයතනය විසින් මැදිහත් වෙලලා යතනයෙන්වැෑබර දරාගෙන දැනුවත් කිරීම අබිලාශයන් කැන සන්න ධැනුවෙන් සන්නධ කරන්න අලුත් පරම්පරාව දනුවෙන් සොන්ද කරන්න. අපි ෑයම. හොඳයි ශවය මහත්මේ වගේ මධරමසේ හත්මේ ද සබන්ඳුල යින්නවාමේ හ. බඳු තා කරන්න ලංකා වෙන්න ජේෂ්ටියයන් අතලොස් සාතරේ ප හයාග ක්ෂ අධ්‍යස්ථනයට හමු න ැසු සර ු හරගතු පිරිසතමයි ද ස ද දරීම ේෂ ද රදන කළ තැන් අද මාතුරු කව වෙලා තියෙන්නේ මේ පාර්ලබේන්තු මන්ත්‍රීවරුන්ගේ බහමිකාව සහ ජනතාවේ වගකම් කෙන කතාහරන්න දැම් මෙතන ජනතාවගේ වගකම්ටික් පැත්තකින් දේවා අපි මේ ලිතු මන්තවරන්ගේ මිකව කතාහරන්නත් කලින් මට හිතනා ධර්මසිර හත්මයගේ හන්න දැක ප ර්ලිෙන්තු මන්තරුන් මතර නත ෝජතව ඉන්නව පලස්ස භසේවාඒ සේලුවංශවල ඉන්නවනේ. ජනතා නියෝජතෙක්යන්න කවද ජනත නියෝජිතෙක්වීමට ඔහට තිබෙන්නනි සොදුසකම් මොනව අදපේ රට. එතුකට හොට තියන වගගේ මොනවාද කියක පැහදිලිකරගත්තුත් ලේසිට පාලිමේත දක් යන්න විවස්ථදායකදක් යන්න කවද නත නියෝජතක් ප ර දක් හම ේක. ජන ජනතාවගේ නියෝජිතය කියලා කියන්නේ ජනතාවිසින් තෝා පත්කරගන්නා ජනතාවිසින් තෝරා පත්කරේ යවන පාර්ලිමේන්තුුවට හෝ පලත් සභාවට හෝ පළත් පාලන ආයතනයට තෝරා පත්කර යවන කට්ටිය ඒක සංඛ්‍යාව තීරණය කරන්න මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ ක්‍රමවද්‍ය තිය ස්ට්‍රික් මැතිවරන ස්්‍රික් මටමෙන් මතිවරණ තියලා. ඒ මැතිවරණින්ක් තරාගන්නා අය සංකෑාවක් මැතිවරන කොමිචන් සභාව නියමකන්නවා. ඒ නියමකන්න සංඛ්‍යාව. එක තු කරහම දිශ්‍රික්කවල එකතු කරහම එකසි අනු හයක් තෝරන්් ඕන එකසේ අනුව හයක් තෝරන්න ඕන ඊළඟට චන්ද අනුපාතයානුව ලංකායම කණ්ඩායම් දෙන ජනතාව දෙෙන චන්ධානුපාතියානුව එකෙක් පක්ෂයට පුළුවන් තව විසි නම්ම දෙනෙක් නම් කරන්න ඒ විසි නම දෙනෙන අනුපාතිකව මේ පක්ෂයෙන් මෙචරයි කියල සංඛ්‍යාව තීරණය වේෙනවා චන්දපදනෝ මත එඒම තීරණය කල දෙේ විසි පහක් තෝරණ පාර්ලිමේන්තුවට. ය දෙසේ විසිපහක් අන්න නියෝජතයෝ. . හ ෝජත දේ විසි පාපහම එතකොට ජනතාව ඔක්කොටම මේකට සභාග වන්න බැරි නිසානේ හම නියෝජිතයව පත් කරන්නේ ජනතාවගේ කැමත්ත ඉෂට ෙන්න්ඩ ඕන. ඒක විනවද නැද්ද කියෙක නිේ ප්‍රශ්නය අද. අද දවසේ ජනත නියෝජිතයෝ පළත් සභාවි ඒ ආකාරයෙන්මයි ප පළත් පාලන්න අයතනොවලත් ඒයාකාරයෙන්මයි තීන්ද වෙන්නේ ජනතතා නියෝජිතයවතමයි මෙසිියල්ලම. අර්ම ජනතා නියෝජතෙක් වන්න ඕනේ සදුුකම් තියන්වද. තියෙනවා නීතිය තියනවා සුස මේ තමයි සුදු්සුකන් කියලා ඒක පනත්තුනේම තියනවාමෑ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ආකඥා පනති පළත් සබා සහ පළත් සභා පනති සහ පෝදිිෂ ත්‍රාධී සභා නගරස චන්ද පළත්ප පන්නන අහිතන චන්ද විම්සේ මාඥා පනති තියනවා මෙන්න මේව තමයි සුද්දුසුකන් මේෝ නො සුදදුසුකන් කියලා ඒ ඒක තියනවා ඒක තිබුනට ඉල්ලන්න බාධාවක් නෑයකෙදී ඒ සුදුසුකං නැති අයට තිල්ලන්න පුළුවන්. ඊට පස්සේ කවරුහරි උසාවිගියොත් තමයි. යායටට විරුද්ධ මෙෙන මෙයා මේක වැදේ කරලති න ඒගනිසා මෙයායට ඉල්ලන්න සුත්සුකන්න නෑ. ඒගනි සාමයා සුදුසෙක් නෙමයි කියන එකට උසවිට ගිල්ල මයි උපපු කරගන්ඩෝ න කනකු විරෝධයක්දක්න්න ො හෙල්ල නැ ඒක තමයි. ඔක්්චර නීතිය තිබු නතුන් ඊට පටහැනිව ඉල්ලනවා. . ල ද නවා ැම ක ක් දනක ුවන් ස දුස ම් ස්තු ේ ද ග ර සාවාියෙන් වර්දකරුව ඉල්ලති එන්න බෑ උසාවියයම් හෝ මොනේ ද ව අපාද වර්ද පරාද. අපරාධ වර්දකට වර්දකරුවවෙලා තිබුණොත් වර්දකරුවෙලා මාස හයකට වඩා වැඩි දඩුවමක් මින්දල තිබුණොත් එයාට බෑ. චන්දයට ඉදිරිපත්වෙන චන්දහිමි ගව නෑ ඒ ඒ නීතියක් ඇති ඒ නාමයෝජනාපත්ත්‍රිය බලනකොට ඒ කවුරුවත් ඒක කියන්න බෑ නවජනපත්‍රේ නන්දහමයකත් දානො එහෙම තියනවා උදාහරණකට දැම්මනේ දැම් පහුගිය පළත්පාලන ආයතන චන්දවීමසීමට නාමයෝජනා ඉදිරිපත් කළ වෙලාවෙේ මේ ජනවාරි පහුගේ දාට ඉතිං එහෙම වඩදකරු වෙච්චා අය ඒ නම ජන පත්‍රයට ඇතු රවත්න හිටිය පක්ෂවලින් දැම ප්‍රධාන පක්ෂවලින් දාල තිබුණා ඉ ඒ ඒන ජනත තම දැංව අලංගු නොකර තියාගෙනනන්න චන්දය නොතිය හන කවරුහර වි රෝධයක් දක්ව නත්තම මේේ හොට ප්‍රශ්නයක් වෙන්න ප්‍රශ්නයක් වෙන්න. එකනින් කාර්ණාතිීනෝ හතක් තියෙනවා නනාමයෝජන පත්්‍රයක් ොන්ඩ ස්පොට් ප්‍රතික්ෂපවෙන්න්න හ ැ ඇතු විල්ල ප්‍රතික්ෂපෙන්න ර එක ප්‍රතික්ෂපෙන් නමයෝජන බා ගනීමේද ගැනීමේද ැම හොත ද ද. ප්‍රතික්ෂපෙන් රණහතක් තින ඒකාරණාහති නැත්නම් ඇලට ඉල්ලන්න පුුවන්න්නේේ ඒකනිසා එල ඉල්ලනවා. දින්න නවා චාමර කිව් වගේ දැන්ග අපි දැන් පොඩක් හිතමෙන් ඉන්නවා දැන් අධිකරන තීන්දුවක් දුන්නම දැන් මේ පුදගලයා වැරදිකාරය බවට අධ මේ ක්‍රමිනල් ලොෆෙන්න්සර්ස් ල රදිකාරය බවට ීරණය කරට පසේ තිීන්දුවක් කැබේ තිීන්දුව ඒ ඒලි ප්‍රකාශය මේ මැතිවරණ කොමිෂන් සභාව නැත්තන්ගේ මැතිවරන නිලධාරීන්ට ලැබෙන මේ මාර්ගය එච්චර. ඇත්තටම පාරදෂණය පරදෂගෙන්න්නේ හෙමින් ගමනක්න්න කමවේ දෙයක් ඉතින්ට එන්න ක්‍රමවියක් නෑ ඒ නිසානය අර එවැනි අයත් නාමයෝජනා පත්‍ර හිටියත් හොයාගන්න බැරුව ප්‍රතික්ෂේප නොවෙන්නේ එහෙමනානම් එම ප්‍රශ්නයක්ති වුණ නං එක ඇවිත්තිබුණ නං අර සුදුසුකම් හත්තනෙවේ නුසුදුසකම් හත්තනෙවේ අටක්ගෙන එකක් එක්ක චරගේ තාක්ෂණක ප වශනීති ට පසුෑමක් තරන දදික හිත දරන්නේද අප ත් පද්තිවලවා එක්නක ගලපගන්න පුළුවන් අප රට ගෙනෙ හැම පුද්ලෙක්ම මගේයිඩන්ි නම්බ ඇතුවත් කරට පස්ේ හෝගන සපූර්ණ විස්තරි අපිටහම නගේ ප්‍රශ්නක් න හ ඒක ඇත්තම කෙනනව චාමර කෙන ඉදිර මේක මේ ලොකුම දෙයකුත් නෙමේ ලොකු ගැටලුවක්නක කරන්න නමුත් වෙලාහතියෙන්නේ. ඒක කරන්න මේ බුවමනාවක් නැහැන අපේ රටේ නීතිද කණඩයි වාසී මේ කොච්චර අවාසිදකරදැන් ඔබත්තුමා බචාමර මුලින් ඇවවා මේ දැම්ශිපත්තයෙන් එවන මහජනියෝජිතයෙක් ව සුදුසුකම් එතකොට ඒ සුදුසුකම් තියෙන මනුස්සයා සුදුකම් කියර කෝමමාරයෝයිටික තොරගන්න මනුසයායටට හරද සාක්ෂියක් තියෙන අක අංක එතකොට හරද සාක්ෂි හරි වැදග හත්රන්න හන්න බෑ මේද එකට බැන්ඳිලා එත මේ හර්ද සාක්ෂයඒ වැදගත්ක මයි වැඩේ කියන අපේ රට නීති ප්‍රජාවට තාම තේරල්ල නෑනි හේතුව තමයි මේ අය මේන අය තමන්ගේ චන්දදායකයෝ අමතක කරලා තැකල ඇතිනේ මේ පැත්තේෙද ලර පැත්තටයම් නෝ. රද ක්ෂ කොහෙද එකර එක එතකොට ඒ වැදගත්කම කොහෙද ගිය හැබ ඒවාට නයිතික පැත්තෙන් ආවරණයක් තිබුණ නම් එහෙම වෙන්නෙ නෑ වැ තාමත් එවැනි ආවරණ ලැබිල නයිති අපි ඉතනවා නීති ප්‍රජාව ඇයි ඒ ගැන තාම ල සවට ඉල ඇති නමුත් වේගවත්න්නේ ක්‍රියාත්ම කරන්නේ නැහැ නීති හදන තැන තියන්නේ පාර්ිමෙන්න්තුවන පාර්ලිමෙන්න්තුව දෙදී විසි පහන නීති දන්න ඕන විසි පස්සනනි ඉතන නීති හදන්න උනන්දුවක් නෑ එයලට අවාසි සිද්ධ වෙන කිසිම දෙයක් නේ ඉතියට ඇතුළත් කරන්නේ නෑ ඇතුළත් කරන්න අත්්‍යස වන්න නෑ නෑ. ඒකයි ගැටලුව ද පි සාහ දැල න පත් කටු පත්ේීම ෙනවට පස්සේව කොුකුට න ද ද ්‍රියන හත්මකමට හඳිතුන දැන්ගබගේ නව හඳුන් වදීම මේ දේශපාලනේ කාන්තා සැවල ගැනවේ පුුණන කරු කියලා තින ද මාතරකවට එන්න හලින් ඒකත් අධනිිවාරම වැදගත්න්නේ. දැ ජනතා නියෝජුතියකු වීමට අපේ කතා කලා ධර්මසිරි හත්ම මේ ගැන. කාන්තාවට තාමත්තර අඩු සැකිර නතිෙන කාන්තාව වෙනවාට බයි. ද හ ැ ාව දේශා නිරතවීම හජන ජ යක ීම අද වනකොට ොයිගේ ස් නක ෙ ආ ඒ අපේරටේ තියන තල තුනක එකක් ජාතික ලය . පලාාත් සභාතියන තලේ අපියකට පලාත් පාල කියනවා ඒළඟට ප්‍රාදේශය පාලන තලය තර ජාතික තලය දකිනව ඇති මේ දම්පාතය අප පැදිලි කලා දෙසී විසි පස් දෙනෙක් නෝජතව ඉන්නන්නේ නියෝජිතය මහාජන නියෝජත මේ අතරේ කාන්තා පපුලුෂ වංකරගත්තර පාසේ දොලොස් දෙෙන ඉන්න කාන්තාව මෙයින් අට දෙනෙක් විතරයි ජනතාව තෝර ගත්තේ තිස් අනිත් හතර දෙෙන ති හැබැයි සමස්තයක් වශයෙන් ගත්තාම ඔක්කොම දේශපාලන සම්බන්ධතා තියෙනයි ර. එතකොට අපි ආසියාාව අඩුම කාන්තා නියෝජනයක් පාලිමේන්තුවය තියෙන රටා ආසි ඊළඟට අපි සර්වජන චන්දබලය දස්මසිය තිස්සකේ ලැබිලදැ දසක නමයක් පහ වුණා. ඇඩලීන් මොළමුරේ මැතිනය ප්‍රථම කාන්තාව විදියට රාජ්‍ය මාන්ත්‍රණ සභාවට විදිල අවුරුුවනු දෙදක් විතරගියා හැබැයි අදත් ඉන්න අපි පහයි දසම අටකසියට ප්‍රතිශතයක් දක්වන කාන්තානයෝජනයක් ජාතික මට්ටමින් ඔබ දකිනවඇති චාමර මේ පාර්ලිමේන්තුවයේ තුළ කාන්තාවන්ට තමන්ගේ යෝජනා ඉදිරිපත් කන්නකොට නැතන් තමන්ගේ පොදුදේවල් කතා කරනකොට අනි ඒ ප්‍රතිචාර වරප්‍ර සකට වරප්‍රසාාණ කඩුවීම අප ගොඩක් දැව ඒ පැත්තෙන් අරගෙන එනවා ඒකක්. ඊළඟට අපි ඊට පහලමට්ටම පලාත් පාලනටම අපි දැං කියනඒකට පලාත් පාලගෙන පලාතේ පාලන කරන පලාාත්පාලන ස පලාාත්ෑ මට්ටමට බැස්සාම ඒකත් තියනෙන සයටට හතරටඩු කාන්තානයෝජන ඇතමයි තිබුණේ අදේ වමකුත් නැහැ ඊළඟට මෙන්න මේවාක් සැලකිල්ලට අරගෙන චාමර දැන් අවුරුදු විසි දෙකක් විතරනේ දන ශිමත්තේ අපි සිවිල් සංවිධාන රජයත් සහරායතන ක්‍රියාකාරීන්ෙන් කාන්තා සංවිධාන මේ සියලු දෙනම එකතු වෙලා කතා කර ලෝකෙ දිහා බැලවා කාන්තාව කොහොම දේශපානටාව කියල බලකුට අවසනාවකට කෝට එකකින් පංගු ක්‍රමයකින් තමයි ඇවිත්තියෙන් ලෝක ලෝක ලකමත් තේමයි. ඒැයි පිට පුදසුග කියල බදීරණ කාතාවට හම ඒම පුදසුනක ලබාතිල් ලබාතිපුරටවලුත් නැතුවාමනෙමේ දැ ආරම්භ එහෙම කරාට ගමන වෙනස් කරගෙන තියනවා එහමන ඒක නිසා අපි පුළුවන්තරම් හන්සේ අර්ගෙනන මේ කෝට එකක ඇතුළත් කරගන්න දෙදස් දා හතේ ඉඳලා සිගත ැඩිවිදියට. යන්තමට දස් දාාතේය අගෝස්තු මාසේ සියයට විසිපහ කාන්තා නියෝජන සඳහා ඔන්නට සංශෝධනයක් කරගෙනෝ පලාත්පාලන ආයතන චන්දවිමසී මාඥ්‍ය පනතර. ඒකදැ අරගෙන වෙල දස් දාහටේ පලාත්පාලන න්දවිමසීමති බායතන. ති මේකෙදී කාන්තාව ඉදිරි පත්තු වෙනදාට අලුතුම ක විශේෂ ගේට්ටුවක්තමයි මේ වා වංචගතාව දේශපාලනේ. ඇතුල් වෙලා කාන්තාව ආවා. ඇ ආවා දැන් අවසානයට කිසිම තැන කැබැයි හොදර මතක තියාගන්න ඕන චාමරම මෙන්න මෙතන. අපි ඕනම දෙයක් කරනවන ගඟට එනි කැපුවත් අපි ගනංගිලව ඇතුුණන කරන්න ඕොන මේ ගනගිලවකම එච්චර පැහදිලිව මුල ඉඳල තිබුණේ නැහැ මේ ක්‍රියාවලිය නොමුත් අවසානයේ අපි ගණන ගදර බානට සීයට විසි හතරක් විතර කාන්තාවෝ ඇවිල්ලයින පලාාත්පාලන ආය තැනවලට ඉස්සල තිබුණ සයට එකයි දසමටයි සුවිශේෂී වර්ධනයක් දැන් චාමට හිතන ඇති දැ මම විනාඩියක ිස්සලක එක සීියයට විසිපහක කෝටයික කකිල්ලුවේ හැබ ඇවිස්තින්න සියට විසි අතරයි ඒක පොඩි රහසක්තියෙනවා ඒ රහස ගැහනු කෙනෙක් කතා කරන්නවාට වඩා මහත්ත එෙක් කතා කරනකට තමයි සුන්දරයකින් යකට කල මෙම නත්තන්නේ මහර ේ සම නීතිය හදන්නේ හදන තැන්වල් අද ඉන්න පිරිමි නීතිය හදන්න පිරිමේ. ඒන වෙන් ලිමේ න දේ විසිපයන් ොළහය කිය ලක ද ්‍රයාන ො හයි කාන්තාවඉන්න පිරමිතමයි වැඩිය න්න ීති හදන තෑන ඒගනිසා දැන් පලාත් පාන යතන වලටල් වි විශල් සටන කර දෙදස් දාහත් වෙනක ශ්‍රයාාණිත් මමත් හිටේ සටනේ කාන්ාවන් වැඩිපර කිය ලෝ නි තරට වව ද බැලුව පිට පො ජ ුණ කාන්තාව මදදි කාතාවව. මේ තීරණ ගැනීමේ තැංවල මදි කියන එකේ ඒක නිසා මේ සටනේ ගොඩාක් කාන්තාවන් හිටිය අද ජීවතුනතරත් නැති කාන්තාවන්න නො මේ සටන ඉඳලා කියලා ඉතිං මේ ගවාක් කිවේ මේ දැ ශ්‍රයායින්ට කිව්වා අවසාන මොහත දත් කිව්වා දුවේ අපේ සටන නවත්තන්න එපා මේක ඉදිරියට ගැෙනියන්න කියලා එහම කිව්වා මේ මරණ මෝතෙත් කිව්වා ඒක නිසා මේ මේකට මේ සටන ගත්තට දීට විසි පහහි කියලා නීතිය හැදවා හැබැයි ඒ නීතිය තියවා සීටබදැන් ප්‍රතිශත්යක්ද අපි ඕනම තැනක ප්‍රතිශතියක් ගනන් හදනකොට පහයිදසම නමය ආාවොත් හයටගන්න ඕනේ ආසන්නට නමුත් හැබැ අපේ නීතියතියන්නේ පහයි පහ විතරයි ගන්න පූර්ණ සංඛ්‍යාව විතරයි ගන්න කාතාවන්ට දසුමන සම චාමලට පේනව දසම නමයක බලපෑම අර පැත්තටඩ වරීමට ය ියාතරක එකතුව. නීතිය අදනකොට එතනයි තිබුණේ ඒ ගැටලුව නිසා සීට විසි පහද කොහේවත් උගක් තැන්ගොල නැහැ සේට විසි තුනයි දසම පහයි විසි හතරයිතමයි පළත්පාන අයතනවල කාන්තා කෝටයික තියෙන්නේ. හො යි මේ හද පර්ලිමන්තු මන්ත්‍රීවරන්ගේ ුහමිකාව සහම ජනතාවගේ වගහිින් ගැන කරම් තින් හැබයිද මේකට අපි පාර්තිය හදාගන්න ප යහෙම රිංගලයන්. එනිසා තමයි මේ මූලිකෝම කාල වල ේ සහ න්කරගත්තේ ශ්‍රාවක හිතෝතුනන් අපි පළම විරමිල ාගන්න සූදන මද දවසේලිය අපේ නතතා පරමා දි හි පපත්ති වැඩසරහණයේ සසාගච්චා කරම ඉන්නන්නේ ැතිවන ප්‍රචන්න්න ක්‍රයාන ීක්‍ෂ මධ්‍යස්ථාන අයුමින් බස් මහිර පලාත් හිටපු පලාතු පාලන නියෝජ කුම සාරිස් ධර්මසරී නාය කර හතා සහ දේශපාල කාන්තා සය බල ගැන්නීමේ පොහුණු කරු ජාතික පලාතු පාලන අයවැෑ විශ් ලේෂක ශ්‍රයයාණ විජ සන්දර්මාත්මය සමඟ. අපේ ඒසාකච්චා කරන බොහම වැදගත් සසාගච්චාක් වේවි දරුවන්ටත්. හැන නේ ර ප ද ම ශවාස ම රමේට නවසර ලබාදීන ලාව පසරු කයි විනාඩි සි හතයි. පරසි අයිතීන් විමස්සන ගුවන් විතුලි අවකාශ්‍යය ජනතා පරමාති පත්ය බෙවසර දෙයි විනාඩිති හතයි ඔබ නැවතත් ලක්ක ම ජනත පරමාධ හහි පත්වේ වැසට හන මග. තිවරන ප්‍රචන්න්න ක්‍රයා නිීක්ෂණ ධ්‍යස්ථානයේ මග පෙන්වීම අටතේ සහ ගුරහන් තමයි මේ වැඩසරහපිය ඔබතිෙනෙන්නේ විශෂම මේ කාලය තුළ ජනතාව ප්‍රමාධීපත්තිය සම්බන්ධය චන්දා අයිතිය ගැන්න නතාවගේ යිතිවාසිකම් ගන දැනවත් වියුතු කාලයක්ක් දිහට අපි හැමුවම පිළිගන්නවා අයි. එනිසායි භහරදර කාරිය සමාජ මෙහවරක් විදිහට මැතිවරන්න ප්‍රශාන්න්න ක්‍රයා නිරීක්ෂණ මධ්‍යස්ථනය යිටු කරනවතින්න්න යිට කෘථවදීත්වය පිරිණමන ගමන් අපි අදසාචා කරන ශ්‍රාවකහිතතුනි පාර්මේතු මන්ත්‍රීවරුන්ගේ භුණනිිකාවසාහ ජනතාවගේ වගකීම් සම්බන්ධෙන් අපි දැ මුලිකෝම කතා කලා මේ ජතතා නියෝජතේ ැන කවද හොට තින වගකීම් මොවාද කෙනෙ එක කතා කලා අපි දැන්තරම ධර්ම සිර මහත්මය වගේම ශ්‍රයාණ විේසුන්ර හත්මිය පාර්ලිවේතු මන්ත්‍රීවරෙක් කියන්නේ කවුද පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයාගේ බොහොමිකාව මොනවාද අනිකුත් අයට වඩා ඔහ උසස් යැයි අපි කියන්නේ ඇයි ඒ ගරුත්ව අප හට ලබාදී තියෙන්නේ හේතුව මොකද ගේ බොෝ ග ැ තාහරන්න පුළුවන් දෙදනරු පුුවන් තාකරනපි මේ පිළිබඳතු සාකච්චා කර මේ පාිෙන්තු මන්ත්‍රීවරෑගේ බෝමිකාව කන තැන. මම හිතුවචාමර චාමර කිව්වනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරය මේ තරම් වැදගත්තෙන්නේ ඇයි කියලා. ඒවගේම අ ආරම්භය කිව වගේ මේ සාකච්ඡාව මේ අරමුණ අදපේ සංවාදය අරමුණ. ඉතාම වැදගත් එන්නෙස් බෝවෙලාට මේ අවුරුද්දේ නතත් ලබනවරුද මැතිවරන අවුරුද්දක්ව. හට ඒම වෙන්න ඒ අෞුද්ධගෙන අත්තරලා දන්න වරද හිතින්ම අත්තර නෑ හිතින් කවදාවත් අපි අත්තරන්න මේ ගතින් අත්තරන්න සහල්ලාට සිද්ධවෙලාද ඒ නි වැඩිු හතාරත් බෑ අිරන කටයුත්ක් දනවන ඉඒක නිසා අපි විශ්වාස කන බොහෝ වෙලාවට එනවානම් නොහැම්බර් දෙෙසම්බර් මාසිට වෙන්න පුලා කෙසේවෙතත් දෙදස් විසි හතර මැතිවරන වසරක් කියන හි අප හිත්වවා ැතිවන ප්‍රච්ක්ව නිරීක්ෂ දධ්‍යස්ානය. නිලධාරෙන් විදියට ජනතාව පුළුවන් තරම් දැනුවත් කිරීම වගේ මෙකොට යාාවත්කාලින කරන්න ඕ. මොකද ඒ ආවත්කාලි කිරම වැදගත්කමට එක හේතු පාදකයක් තමයි චමර කිබවගේ අපි මේ මහජනයෝ ජන කොටිම මන්ත්‍රීවරයට මේ සලකන්නේ ගෞරව කරන්නේ ඇයි. ඒකට මං හිතනවා ඊට වඩා පොඩක් ඉතිහාසට පොඩ්ඩක් පිටි පසට ඇවිල්ල මේ ජනතාවට කියන්න ඕනේ මේ පාලිේතු කියන ොකක්ද කියල වස්ථායික කරගන්න ොක්ද අ්‍යවස්ථායික කියන මොකක්ද. හේතුව මොකද මේ මෑතදී මේ මෑත වර්ශ වගේ වෙනකොට ජනතාව ඒදිහා බලනවිදිිය ලොකු ප්‍රශ්න ඇති වෙලා තියනවා හැබැයි එක හෙම ලන්න ඕන තනක් නෙමේ. ඉතිං අර බ්‍රිතානය අනුකරණයට අනුව නිර්මාණය වෙච්ච තනක් වුණාට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඇත්තම කෙනනං උත්තරීතර ව්‍යවස්ථාදායක වතන තම රට න පාර්ිේන්තු. එතකොට මේ පාර්ලිමේන්තවට පුළුවන් ව්‍යවස්ථාදායක ආධිපත්තයේ ඉඳලා, ඇතුළුව ලංකාවෙතියන සියලුම දේශපාලන ආයතනවල අවසාන අයිතිකාරය වෙන්නෙ පාර්ලිමේන්තුව. එකන්නේ ජාතික මට්ටවේ නම් අර්දන් ධර්මශි මත්තැකිවේ පලාාත් ප්‍රාදේශ මටමවයනකම් දේශපාලනනා එතන තියෙන.ඒ සල්ලෙම යිතිකාරය වෙන වසාන වත්වයෙන් මේ පාර්ලිමේන්තුවන්. මෙන්න මේ අයිතිකාරයා කෙරෙහි ජනතාව බලනවිදියේ පොඩි ගැටලු මේ වෙනකොට නිර්මාණයවෙමින් තියනවා. ැයි නමුත්. අපිට දැන් අර මේ පේනවනේ ව්‍යවස්ථා දායක උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුව මේ ආයතනයේ බලය කොච්චරද කියනවා නම් රටේ මූලිකනේතිය නේ දන්ශුමත්ත එම ැත්තන් රටරවන ලියවිල්ල තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න අලුත්කරන්න සංසෝධනය කරන්න එකතු කිරීම් කරන්න ඒ මත් නැත්තං වෙන වෙන හැඩතලවට හරිගස්සලගන්න පුළුවන් බලතල තියෙන එකම ආයතනය පාර්ලිමේන්තු. සර්ලෝම කියන ඕන සාරලෝම කියනවන. බලන්න කොච්චර ශක්තියක් බලයක් තියෙනවද කියලා. එතකොට මේ රටේ ප්‍රත්‍යවර්තී නීති ගේනවා වගේම නීති සම්පාදනය කරන්නේයි තීරණ ගන්නයි රටේ නොයෙකුත් කටයුතු පිළිබඳ විනි විවර්ශණය කරන්නත්. මේ අයතට තමයි එකම බලයහි මුදල් බලය නීති සම්පාදනය සම්පු නීතියහදනා මූල්‍ය බලය සේරම තියෙන ඉතින් හිතන්න මේ වගේ තැනක් මේ පාර්ලිමේන්තුව කියන්නේෙ නමුත් මෙවැනි පාර්ලිමේන්තුවක් දිහා අ ඔබතුමා කිව්වනේ චාමර කිව්වනේ මේ මේ තැනට එන්න මේ අයදිහා බොම වැදගත්කමින් බලනවක ලැබ ඒක වෙනක් තියනක ගැනෙ දමාපි මේ ප්‍රස්තුූතියයක් විට අරගෙනෙන්නේ. පහග අවුදු කීපේ විශේෂ පහුගේ වුදු දෙක් තුන වගේ අරගෙන බලගට අපි දැක්කා පාර්ලිමේන්තුවය තියෙනවන අධිකාරයක් මෙන්න මේ අධිකාරය කිසිම් ආකාරකට පරිහානියකට පත්තේගෙන යන ඒවගේම තමයි ජනතාවට තියෙන් තිබුණා තියෙනවා මෙවැනි වූ බලයක් සහිත පාර්ලිමේන්තුව කෙරී විශාල විශ්වාසය සැලකිල්ලා හැබැයි අන්නේ දෙකාත් යම්මාකාරයකට වීග යනවා අපි දැක්කා ඇට පේනවා ඒවාගේ තමයි අපි බොහොම වැදගත් ඉහළම සුන්දරයක්තම අප පර්ලිමේන්තුවත් එක්ක සම්බන්ධ වෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය එනිසා නෙම අයි යන්නේ එතකොට මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් සැඩස්ොරූපෙන් ටිකක් ඈත්තන තත්ත්වයක් අපිට පේන්න තියනවා ඒවගේ තමයි මෙන්න මේ ටික ඇත්වීමත් එක්ක එක්තර බයනක ලක්‍ෂණයක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණයවිමින් තියෙනවා පිට පේනවේතමයි අර නියෝජිත්ත ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඇත්තල පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇවිල්ල ඊලාට අර ජනතා විරෝධීනියායක් ඒ ගැන අලුත් මේ මොඩවුලයක් හැදන්න වගේ ඒ මොඩිියුලෙ ඇතරව තියෙනවායි එක දැන් දැන් තින ටයිල්ලක එක තමයි හැදීගෙන එකෙන් ජනතා විරෝධී විදිහට. අපි දකින්න දෑන අප අපිට අපේ පැත්තර ගැන හිතල අපි ගැන අපිට සුබසිද්ධියක් වන විදිහට කියන ගන්න පාර්ලිමේන්තුව අපි දකිනන හැනි අන්න ඒ ලක්ෂණ ඒවට උදාහරණ තමයි විිදාායකේ තියෙන තනසුරුවලට. ගිජුකමේ පෙරේතකමේ ලෝභකමේ මේ නැත්තං වරස් ප්‍රසාදවට මුවා වෙලා මේ ඉන්න ඔය චාමර වෙදස්සනින් කියපු ජනතාව ගෞරව කළ යුතු මට්ට මේ සිටියේ සිියට යුතු වන්න වූ මේ මහජන නියෝජිතව අපූරුවට තමන්ග බලයලබා දුන ඡන්දදායකයන් අමතක කරලා ඒ පක්ෂය මේ පක්ෂයට ගමන් කර. ගමන් කරනවා. ඊළඟට චන්ද ලබාගෙන මේ ආපු මන්ත්‍රීව රු හරියට වෙළඳ පොලේ බඩුවක් බවට පත්ත. ඔ මිලදීලගන්න පුළුවන්. එතකට මේ චන්දය මිලදීලගන්න පුුවන් වෙලා. තිදැ මෙන්න මේ තත්ත තමයි අපිට පාර්ලිමේන්තුව ඇතුලේ අද දවසේ පාර්ලිමේන්තුේ ඉ අද දවස සර පනය දමශු මත්ය ඒ ගන්න මලක් තීරණය වෙලති ඒ ඒ අස්ානකෝ ම තීරන දැ තීරන වෙලා තින ජනත පරමාධි පත් තීරන වයන හත්මිය දන් ර මත්තය ඒක පක්කර අපි ගත් හ උදන් අපේ දන්නදේ මයි ජනතාවගේ ප්‍රාවාධි පපතිය බලේ නියෝජන කරන මයි අප මජන නියෝජතෙක් හට පා ට ියෝජතෙ ොර පත්ර ැ. ලා තියන්න විකුණන්න්න සූදනම් වෙනවනම් ඒ වික්නිලා තියන්න ජනතාවනවී බලවුමට බැල්මට චන්ද දායකි චන්දදායකය ඔ එහෙම කරලා ගන්න තීන්දු තීරණවල ගැටලුවනේමේ කියන්නේ ගන්න තීන්දු තීරණව ැටලුව දැන්. ර්මේන්තු මන්ත්‍රීවරු එකසිය අනුවහයක් ජනතාව තෝරල අවනු. විසිනම දෙනෙක් තෝරන්න තියනෝ ඒ තෝරන්න තියන නිර්ණායක බොහොම වැදගත් විදිහට තිැම්මේ. ඒ නිර්ණායගතමයි විද්වත් කණ්ඩායමක් ඒ පත් කරන්න පාර්ලිමේන්තෝට අශ්‍ය දැනුමෙන් සන්නත්ද. විද්වත් ක්ඩායමක් පත්කිරීමේ අවශ්‍යතාවය තිී නොවේ හොද නීති හදන්න එතන නීති සම්පාධනයක් එක්කම ප්‍රතිපත්වනය තීරණ ගන්න තැන ඒකනිසා විද්වත් කණ්ඩායමක් අවශ්‍යයයිමතෙන්ට ඒක ගිලිහිලා යන්න දෙන්න බෑ හොඳ කණ්ඩායමක් මෙතෙන්ට අවත් අව්‍යම කණ්ායම තෝරන්න තම ඒ එක දැම්ම ඒ විසි නව දෙෙන තෝරන්න නමුත් අද තේරෙන්නේ එහෙමන්නේවෙයි අපි දන්නවානේ පත්කරල යවනාය කවුද පාක්ෂේ පක්ෂට ඕනෑය තමයි යවන්නේ මොන විදියකටුවත් විද්වත් කණ්ඩායම් නෙමී යතට පත්ව වෙන්නේ. ඒක නිසා අවශ්‍යතාවය ප්‍රතිපත්තිමය තීරණ ගන්න කණඩායමේ අවශ්‍යතාවය ගිලිහෙල ගිහෙල්ලා පක්ෂට ඒකත් මුදලටම වගේ තමයි යන්නේ ඒකත් එහම තමයි සිද්ධ වෙන්නේ පක්ෂවලින් නම් කරන්නේ ඒ විදිට සමයි බහතරයක් පක්ෂ ඒක නිසා අපි මේවා තියන තැන් වෙනස් කිරීමේ අක්‍රියාවලයක්ක් දැන් අවශ්‍යවට තියනෙන අද දවසේ. ජනතාවගේ පැත්තිං මේක වෙනස් කරන්න ඕනේ. මේක වෙනස් වෙන්න නං ජනතාව අලතිං හිතන්න වෙනෝනේ මේ කණ්ඩායම මෙච්චරකල් අරශ්‍රියයාණි කිව්වාගේ අවුරුදු හැත්තෑ ගණනක් කපිය දුන්න කණ්ඩායම මොනවද කල් තියනෙල් අපි හිතන්න්න වෙනවානෙ දැන්ග විට කලින් දෙද මට තවකාරණනක්ති නො ද පාලිමින්තු මන්ත්‍රියවරයකුට තියන ලතල ගැන අපට ටිකක්සාකචා කරන්න පුළුවන් වකද ොක්්චර බලතලයක් හට තියෙනවාදන සමහට අපි දන කාරන තමයිය බලතල පාවිච්චි කරන්න තමන්ගේ මොකක්හර මේ ප්‍රශ්නයක් විසඳගන්න විරද ඒ හොට ලැබෙන ඔහුට ලැබල තිබන්නූ බතලවලින් මෙරටේ චන්දදායකයන්ට පුරවසියන්ට කොච්චරණන් සේතක් හදන්න පුළුවන්ද කියන තනට එන්න සිද්ධන ගන හරද ඒක ඒක ැ අපඒල යවන්නේ අපි ඒවල යවන්නේ අපේ ප්‍රතිපත්තිමය ගැටලු විසඳන්න තැනක් හැටියටන ප්‍රතිපති තීරණ ගන්න ගැලතිනෝ ඒ ප්‍රතිපත්මය තිීරණ ගන්න නමුත් දැන් මෙන මේ කහදන්න ඕන මේ පාලමට ලක්ෂසීයයි මේ ප මෙතෙන්ට මේ පාට ලක්ෂ දෙසීයයි එහෙම විින් කරන්න කණ්ඩායමක් නෙවෙ න්ත්‍රීර ජනතන තු ෙම රන්න වශන ඒක න්න ඩයිම ත් කල නිල ධාරන්න න්න ස් මේන්තුව කදල වැඩ කරන්න කంඩායිමක්කි න්න. න ැයි ැන් න්ත්‍රී ර ම ීරණය කරන්නේ ොතනද හදන්න ගොටනකිිල්ල කොතනද පරහදන්නඕන. ොතනද වැඩේ කරන්න ඕන කියලා ඒයාගේ අිමතති පවිච්චි කල තමයි තීන්තු තීර ගන්නේ. ඒක එහෙම වෙන්න බෑ. ඒකට බද්ධිමත් ంඩාාවකි ඉන්නවා නිලධ රි පැළන්තියක් ඉ රුවර ඩ මක් දක් ිනි න් ද ේ.

මේ තරං අති සුවිශේෂ ජැවන්ත බලයක් තියෙන තැන කැබැයි ගොඩනැගිල්ල නෙමේ. ගොඩ නැගිල්ල හැමදාම තියනවා. වර්ණය වෙනස් වෙයි. කාලයා මක් කියයි හැබ මේ මෙවැනි බලයක් ආරෝපනය කර ගන ජීවී ක්ඩායමක් ඇවලතියෙනවානේ මෙනම ජීවි ක්ඩායමේ ගැටලු නෙමේ කතා කරන්නේ එතවට අපි යවපු අය ඉන්නේ නම් ඉන්න පාරක් අදාාන න මේ දම්ශු මහත්ත ැකිව වගේ එත කාටරි රස්සාාවක් දෙන්න නම් එමත් නැත්තම් කාටාරි මේ බෝඩ්ඩ එකක් දන්න නම් ඇයි ස්කෝලෙක බිත්්තිපූරුවක් කදර දෙන්න නම් එහනම් එහෙම එකල්කට ජනත නියෝජිතයකවශ්‍ය ව න්න හැබැ ජනතාව සහර ර්ලි තු න්. අප ්‍ර ම ්‍රශ් අප රි ්‍ර් ර . ඒ පෙළිවෙඩ මේ වර්ණය හදාගෙනනේ අරල තමන්ගේ පස්සෙෙන් එන ක්‍රමවේදයක් හදාගන්න ඕන මන්ත්‍රීවරු තමට චඳදි ලබෙන ක්‍රමේදයක් හදන්න නම් මේ බලියය තමන්ගේ අතට ගන්න ඕන ඒ බලය අත්ත ටරන් තියන්නේ ලෝකිවින්නටවල්ල මෙහම වෙන්නන්න තමන්ට බලයා ආරෝපනය කරගත්ත තර්මට තමයි තමන් යන වාහනය හොඳ වන ධරමට තමයි අපේ පස්සෙන් එන්නේ කියලා එලදන්න වැඩි බලයක් ආරෝපනය කරගන්න ඕනි කියෙ හිතනවායි හිතෙනවා ඇ කරම කියනවනං ලංකාවේ දේශපාලන සංස්කෘතිය මහ පුදුම විදිට මේ විකාර රූපී තත්වයකට පත්වේගෙන යනවා එකන මේ චන්දදායක පුරවසිය අනිකං අර මේ ඉත්තික් ඉත්තෙක් බවට පත්කරගෙන නවා තමන්ට කැමති විදිේ. හැබැයි ඒක හරිම මේ බැරදිම වැරදි පුර්වාදර්්‍යයක් එසේ නොවී ේතුවයි ඇතර බොහෝමයක් අනෙකුත් රටවල්දිිය අපි ඇස්සැරගෙන බලනකොට හැබ අපේ තරුණ ප්‍රජාව මහිතන්නේ මේකට ටිකක් බොහම වෙනස් විදියට බැලුවා වදා පි දැක්කනේ පහුගිය අවුරුදු අවුද්දේ මෙතනනි හරිගයට අවුද්ද පිස්සේ. ක්‍රමවේදේ වෙනසක් ේක්ෂා ක්ෂ සංකාත තරුණ පාර ැස්සන නාර්ග බැස් මොකද ඒක ඇවිල මේ එක දවසක වැඩක් නෙමෙයි ඒක ඇවිල්ලා අයින්ද්‍රීය ජනාාරගලයක් ඒ අයින්ද්‍රීය ජනාරගලයක් ආවේ දෙමවුපියෝ තමන්ගේ දෙමවපිය වැඩි හිටියෝ විඳවන ඒවා තරුණ පරපුර බලං හිටියා තොන්න පලපුර ගොඩක් දැනවත්මට්ටමෙන් ටිකක් ඉහලට ගැනකට මේක දැනන්න ගත්තා දැනිල සංවේදි වෙනකොට ඒයාල කොයයෝ තැනක ලියාගන්න ඉතාගත්තා මේකට කොයරි තැනක තිතක් තියන්න ඕන කියින් තෙත්තකොටන් එහෙම ඇවිලාපු ගමනක යම් ආකාරයක සනිටුහන් කිරීමක් තමයි පසුගිය වසරේ අවසාන පලවෙනි කාර්තුයි අවසාන බාගේ පටන් අරගෙන මහිතන අවරුද්ද පුරාමගලාගෙන ගිීල්ල ලෝකයේ අමුතුම නමක් ඉතිහාසිට එකතු කර ශ්‍රී ලංකාවෙන් අර අබිහින් සවාධ අර්ගලයක ලෝකෙයටට අපි පුරාදර්ක ලබාදුන්න ාද ම හර රත මට තියන්න පුළුවන් ගේම මූලිකරු මලිර ඒලගට රටක නායකයක් ලවාහරින් තරමටම මේ තත්ත්ව වෙනස්සලාගියානේ තොර ජනතාව ඉල්ලුවේ ඇති මේති අපිට ඕන වෙනස් මිනිස්සු. වෙනස් සිදදිට හිතන මිනිස්සු. අපි ඕනේ පොදු සම්පත් පොද වී ගලාගෙන යන විදිහයට. හැමෝටම සාධාරණයෙන් හමදේම ලලාාගන පුළුව ක්‍රමයයක් කිල්ුව මේ මකද මේ කොළොඹට කිරි ගමට ැකිරරි සංකල්පය අපට ඇති දැ කියනෙ හඩන කිව ගොඩදන හට ඇති කිවවා. ඒක මුදල් බිදීමේ ක්‍රම අසමානතාවයක් තිබුණ සම්පත් බිදියම විෂමතාවේ ඒක තිබුණා ඒක නිසා මේක හරි සමකාටත් එකක ලෙස සලකන රජයක් අවශ්‍ය වුණ අමාත්‍යන්ස හැමත් තැනම ඇමතිවරු නැතැන් හ ඒ අමාත්‍යන්සේ භාර ඇමතිවරයගේ අනසකටත් වන අමාත්‍යන්ේ ලේකම්වරුසාහ සියල දෙෙන සියලු දෙන ඒඒ ඒයාගේ තීරණය තමයි ක්‍රාත්මක වෙන්නේ මේ දිය ගන්න තීරන් ෙවෙේ ගක් ැවල සිද් ෝනේ. ඒක නිසා ඒවා ග්‍රියාත්මක කරන්න ලේකම්ලා සහ නිලධාරි පැළන්තිත් එකම අරමුණක හිටිය හි ඒ තමයි වැරද ඕනේ ඒ වැරද්ද හදන්න අළුත් කණ්ඩාම හිතුවා ඒ වැරද නිවැදි කරන්න ඕනඒ එක අලුත් කණ්ඩායම හිතුවවා ඉතල තමයි මේ අර්ගලිය පටන්ගත්තේ හර ඕ අපි මේ හිතට ටසාකච්චා කරුම් අපිට මේ හෝරහවෙලබෙන කාල වෙලා අවසන් වෙනවා අප මේ ිබතු න්ත්‍රියවරුන්ගේ බහමිකවහ ජනතාවගේ වගකීම්ගෙන නතා කරන්නේ බ තේරුම් ගන්න මේ පාලිබෙන්තු මත්‍රියරුගේ ප්‍රධානම කාරිපාරය වෙන්න මේ තමන්ගේ ගමට තමන්ගේ ප්‍රදේශයට තමන්ගේ පාරසංවර්රධන කරනගනේද අපි සමට ඔයෝයේ හිතාකරින් නැති අපේ ගමේ මන්ත්‍රීවරයා ගමට වැඩකරන්න ඕොනිි කියෙන තැන අපි ඉන්නුවන්නේ ඒ සංකල්පෙන්ට ැ ෙන් සිද්ව ක ැත්ති වු. ඒක බැහර කරගන්න කොහමදික ල අපි සරහට කතාහ කරමු. අද දසේද පි සාකචචාවට එකතු කරගන්න බස් හිර පලාත් හිටපු පලාත් පාල නියෝජ ම රි දරමස න කරමහතා සහ දේශපලේ කාන්තා සැවිබල ගැන්නේ පුහුණුකරු ජාතික පලාත් පලන අයව විශ ලේක ශ්‍රයාණ විජේ සුන්දර හත්මිය සමඟ. ප එල්ලම හෝ ද නමත සසාකච්චාවට එකතුවමු. එකතු න්න ලක් ම් ජනත පරමමාදදිහි පත්ති ට සහ සමග. පුරවැසි අයිතීන් විමසන ගුවන් විදුලි අවකාශය ජනතා පරමාදිපත්්‍යය. ජනතාව පරවාදිහි පපත්තිය වැරසරහ තමයි නවත් අපි මේ විදිහට දෙවැනි හෝරවේ ආරම කරන්නේ ැතිවන ප ්‍රචන්ඩ ක්‍රයාන් රීක්ෂණ මධ්‍යස්ථානයේ පුර්න ග්‍රහයින් හි සම්බන්ධීකරය සභාගිත්වෙන් තමයි මේ වැඩසන පිබවතික නෙන්නේ මේ මූලිකවව තියන පරමාර්තය ගැනයි අපට දෙවාාරක්තුම් පර කතා කරන්න නැහැ අපි මූලිකම සදහන් කලා ජන ර ද ද තු පි මගහ න ොර තැන තන දුරගන නවා ැතිවරන චන් ්‍ර රක්ෂ ද ා නි. සමාජමහමවක් දිහට තමයි මේ සීලු වැඩසරහුුව වෙත අපි ගෙනනෙන්න්නට කටයුතුොරන්නේ. අද අපේ මාතුරකාව වනේ පාර්ලිමේන්තු මන්ද්‍රීවරුන්ගේ භොමිකාව සහ ජනතාවගේ වගකීම් කියෙන මාතෘකාව අපේ ඔසේ පාලිින්තු මද්‍රියවරුන්ගේ භොමිකාවගෙන තමහි කතා කරම නෙන්නේ. අද දවසේ අපිට සම්පදදාකත්තවය ලබාදින්නේ බස්න හිර පලාාත් හෙටපු පලාාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ධර්මසසිරේ නානයක් කරමහතා. වගේම දේශපාලනයේ කාන්තා සවිබල ගැන්වීම පුහුණු කරු ජාතික පලාාත පාලන අයවැය විශ්ලේශක ශ්‍රයාණී විජේසුන්දර මහත්මිය අපේ නතර කළේ පාලිමෙන්තු මන්්‍රියවුරුන්ගේ කාරරි භාරය සහුන්ගේ හැස්සරීම සම්බන්ධයෙන් අපි කතා කරමින් හිටේශවනීම හත්මිය කාරි භාරය පිළිබඳ කතා කරදේ තවම නොද පිට කතාර තිෙන්නේ පාලිමින්තු මන්ත්‍රියවරයාගේ පාලිේන්තු මන්ත්‍රීේතුමා එෙමන් ඇත්ත මාජන නියෝජිතය. ජනතාවගේ කැමැත්තට ජනතාවගේ කැමැත්ත පදනම් කරගෙන තම ඇරවගේ අති ශ්‍රේෂ්ඨ දැවන්ත උත්තරි ර තැනකට යන්යම්. හැබැයි මේ යන පුද්ගලයා? නිකම්ම පුද්ගලෙක් නෙම එතකොට යනොටඒ යන්නේ සුවිශේෂී පුද්ගලයයි මේ සුවිශේෂී පුද්ගලයට තියෙනව සුවිශේෂී කාරයභාරයක් හැබැයි මහරි කැමැති මේ අහංගන්න හිතවතුන්ට නැත විශේෂම දරුවෝහගන්න නං ගොඩක් හොඳ අවධානය යොමු කල්ලා තේරුගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ මහජන නියෝජීතයායට ඇත්තටම තියෙන අපි ගොඩක් කලාට අපිට හඳුනගන්න බැරිවෙච්ච වැඩිය කතාවෙච්ච නැති කතාවන්නේ නැති කායභාරය මොකක්ද කියලා. ර්යභාරය ගැන මුලින්ම කියනවනම් මහජන නියෝජිතයකුට තියෙන්නේ බහුකාරය භූමිකාවා එවනත්තම් මල්ටිෆංක්ෂනල් රෝල් එකක් තමයි මේ මාජන නියෝජි තැර තියෙන්නේ. ඒ කිවේ මේක තියෙනවා මාන තුනකිින් බහුකාරය වෙන්න එකයි. එකකාරයක් තමයි මැතිවරණ කොට්ටාශයකින් තේරීපත්වෙච නියෝජිතයක් විදිර ය කාර් බාරය ඇතුවරන කොට්ටාශකෙන් තේරීපත්වන නෝජ නෝජතයකවි. දෙවැනි කාර්යභාරය ති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට. තුන්වෙනිකාර්යභාරය තියෙනවා යම් කිසි දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයෙක් හැ බැස්වාදීන පක්ෂ ඇහැර ඉළඟට මොකද මෙහම මන්ත්‍රමේ බොහොමයක් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවයි රටේ සංවර්ධන කටයුතු. හොයල බලන්න මේ වැ විස්තර මූල්‍ය ගණදුන. හොයල බැලීමේ විශේෂ විමාර්ශයන පාර්ලිමේන්තු කමිටුතුනු මෙන්න මේ කමිටි නුේජන කරන්නේ ගුත්ලෙසත් කාර්යභාරයක් මේ මහජන නියෝජිතයයට තියෙනවා. ඒක නිසා දැංගපට පේන වැති අපි නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රවරය කියල කිව් අට මෙයාට තියෙනවා සුවිශේෂී කාර්යමානතුන ඇන් අපි පැහදිලිව කිව්වා තල නොැකිකාරර හල නොහැකි සුවිශේෂී කාරයවාවර. දෙ මේ අපි එකින්කට ගත්තොච්චාමර උදාහරණකට. මැතිවරණ කොට්ටාසයකින් තේරච්ච නියෝජිතයක විදිරධානශසි මහතයක් වැදගත් පුද්ගලයෙක්න මේ වෙලාල මේ විදිට. තො මේ පුද්ගලයට දෙෙන ත මාජ නියෝජිතය අර තියෙනවා තමන්ගේ අදාළ කොට්ටාසේ චන්දදායකෝ මෙයාාව හොඳ නියෝජිතයෙක් වශයෙන් පුළුන් වගකීමක් මෙ අට තියෙනවා ඒ සියලු දෙනාම, නියෝජනය කරන්නට එතකොට මෙන්න මේ වෙලා වෙදිී, මෙන්න මේ තමන්ගේ චන්දදායකවුන්ට තියෙන දුස්කරතා. ඒ තියෙනට ඒ හොයලබල්ල ඒගොල්ලන්ඩ උපකාර කරන්න ඒගොලන්ඩ උපදෙස් දෙන්න ඒගොල්ලන්ට අවස්ථාපයන් එගොලන්ගක සාකච්චා කිරීමවා කීමත්තියෙනවා ඒවගේම තමයි ප්‍රාදේශී වශයෙන් ඉන්න උනන්දුවල් එකන ජනතාවගේ පොදු ගැටලු අරගෙන කතා කරන උනන්දක්න කණ්ඩායමින්න්න. අන්නේ කණ්ඩායම් එක්ක තුවෙලා අ ලොබීන් කරනවා කියන්නේ ලොබී කරනවා කියන්නේ ඒ දේවල් ප්‍රධාන ධාරාවක් ඉදිරියට ගෙනියන්න ද්ලෙක්විදට කාර්යවාරයක් තියෙනවා. ඊළඟට තියෙනවායට පක්ෂේ ප්‍රතිපත්තිහදන ස්‍යවේදයෙක් වියට යට ලොක කාරයභාරයක් තියෙනවා ඉතිං මෙන්න මේ ඊලොඟට ඒ විතරක් නෙවේමයා ක්‍රියාකාරී ප්‍රජාවූමිකාවක් මෙයාට තියෙනවා එනිසා මෙතන තියෙනවා කොට්ටාශයකින් තේරෙන චන්දදායකගේ නියෝජිතයෙක් විදියට ප්‍රධාන කාරයබාර හතරක් එතන තිබුණ හන ගරබර හතර අතර. එතන ඒ ඒ මේ ූි මේ භූමිකාවක් යටතේ. අපි කිවනේ බහුමාන භූමිකාවක්යෙල් ඒක මානෙකින්. එතකොට දැම් මෙතෙන්දි ජනතාවගේ ගැතුලු හොඳින් සාකච්චා කල්ල අඳරගෙන ඉරන්න ප්‍රාදේශය මන්ත්‍රවරුමයටඉන්නවා. මාජන්‍ය ෝජිතයයටට පලාත්මටවවෙ ඉන්න ප්‍රදේශයමටවඉ මේ සියල දෙනායකම සාකච්චා කරන්න ඕන. ඒමත් වරනවද නැද්ද කියන ගතමයි. ප්‍රශ්නය? ද ප්‍රශ්නයක් නමුත් එසෙක් කළ යුතුයි. ඒම කල්ල හොයල බලලා තමන් ක්‍රියාකාරී පුද්ගල එක දෙර ක්‍රියාත්මක වෙන්නට සිද්ව වෙන දැ ඔත්තන ඔබතුමේ මතකරපු දැන්ම අර බහමානනි කරණාත්තුනට අමරෝ මතක්කරපු කාරණ හතරේ එතන දැන් තියෙනවා දැන් අපි දෙදකල තියෙනවා අදාළ කරන්න මන්ත්‍රීවරයා තමන්ගේ චන්දවල ප්‍රදේශයේ මැතිවර කාරයලෙකෝ ඔහු යන ැනක් තියෙනවා සමාරදාාසට ගිල්ල ජනතාව හම්බෙන්ඩ දිනයක් ඔහුලබාදීල තියෙනවා. තොර නතාවත් ඇවිල්ල එන්නවා සිය දස්ගානක් පිල්ලා තමන්ගේ ගැටරුටික හොට කියන්නට ඉටවාස් ොහේ තියන ගැටලු පි දන්නවා ලවුන්හම ොඩක්ගන ාර දෙනවා ොත ය ගොක්ම තියන මනවා රන සබදන ගටුවා තියනවා හැ නිරූපන වන්න ඔබතුමිය කිය භූමිකාව ඇතකොට ඒ භූමිකාව හැබැයි තමන්ගේ වාසයට හරවාගන්න භූමිකාවක් නොවිය යතුයි ජනතාවවිල කතා කරනක හැබෑවයි. නමුත් ඒ ජනතාවඇවිල කතා කරන ප්‍රශ්න මට්ටම් කීපේකං අපිට මේ විස දුසුවන්න පුුවනි මහත්තය එකක් තමයි දනුසිල් මහත්තය එක කොටසක් ප්‍රාදේශය මට්ටමේ ඒවා අපි අරගෙන ප්‍රශ්න සාකච්ඡා කරල පුළුවන් ඒ ප්‍රාදේශය මට්ට මේ තියෙන මහනගර සබා නගර සබා ප්‍රාදේශය ස මෙන්න මේවා ආයවයට එකතු කරන්න යවන්න පුළුවන් ඉලන්ට පලාස් පට්ට මේ තියෙනවත් පලාත් සභාවටය වන්න පුළුවන් ඊට උඩින් මට්ටමේ තියන පොදුමදේවල් අපට පුළුවන් ජාතික මට්ටමට අරගෙන යන මේ විදියට අපි මංඒකයි කියන අහන අය හොන්දටම කල්පනාවෙන් අහනුවන මෙයාටමේ තියෙන වගකීම්වල තියන ගැමරුකම එක මට තව දැ සරුම් කාරණයක් මහනද අපි ප්‍රදේශ භාවක් ගත්තහම ඒ අදාළ කරන ප්‍රදේශය යියෝජනය කරමෙන්න්න මන්ත්‍රීවරයාටාලිබේතු මන්ත්‍රීවරයාට ඒ ප්‍රාදේශය සභාව ගැන හොයල බලන්න පුළුවනි ඒහා සම්බධ අධීක්ෂණයක් කරන්න බලයක් තිය නොයකෙන හතා කරන්න පුළුවන්න්නේඒ පාද පාදේශය මන්ත්‍රීවරුන් එක සම්බන්ධ වෙන් පෙන් මොකද එයා දිිස්ත්‍රිකයක් අරගත්තවෝ ඒ දිස්ශ්‍රීකය ඇතුලනි ඒ ප්‍රාදේශය සභාව ඒතියන්නේ තියන්නේ ඕ ප්‍රදේශා නගරසවා මහනගර සවක් තියෙනෙට දෙන්නේ අයත්ත එක්කත් සම්බන්ධසාකච්ඡා කරන්න වෙනවා යම්‍යාපෘතියක් ැනවන ඒ අයවැයි සිට ස්මින්ද වෙට පිබඳ වෙලබල්ල හතා කිරීම වගකිම කොටු යෙනවා යෙනවා එත එත කොට හැ දෝක වෙලා යෙන අප දැ ඇගිලි ගහහිමල තිය ොතන සහර ගහීම තියෙනවා. හැබැ ඒක හොයාගන්න හරවගන්නේ තමන්ගේ වාසිතන තමගේ වාසියට හරවා ගැනීමක් සිද්ධ වන. ඒක එහෙම නෙමෙයි වෙන්න ඕන. දැන් අපි ඒවගේ දේවල් හඳුරගෙන සාකච්ඡා කරාම බෝ වෙලාට අරගෙන බැලුවාම එකම ප්‍රශ්න තියනවා එක්ම ප්‍රදේශයක. එක වුවමනාව විධාකාර හැඩුව කීපේගින් ඇතුළත් වෙලා තියෙන. ඒක නිසාේ අපි ප්‍රශ්න එකතු කරලා ප්‍රමුඛතාගත කරනවා කිය ප්‍රමුකතායිස්වක්හ මුකතාලයිස් වක්හදනවා ඒ ලයිස්තුවෙන් වඩාත්ම ප්‍රමුකදේතමයි අපි ඉදිරි අයවැය සඳහා ඉදිරි අ්‍යාපෘතියක් සඳහ රැගෙනයන් හදසිීමේක අත්‍යවශමයක මූලි කල අපපි දෙ නොවා දෙන හිති ඒ විදිර මයි නැ ඒ එක අවස්සාාවගේ එතකොට මෙයාට තේරෙනවා දැ මෙයාට චාමරකිවෝගේ කොට්ටාස කාර්යාාලතිකෙනවා ඒවට ජනතාවයෙනවා ප්‍රශ්නය ඉදිරි පත් කරනවා ඒවයින් හිතන්න මේප ේ මහජන නියෝජිතය කොයිතරං උපක්‍රමශීලී කොයිතරං කල්පන ආකාරීව කොයිතං උච්චිත්ත විදියට සාකච්ඡා කළ තීරණය කරන්න ඕන මගේ සැලස් මහදාගන්න කෙර. මේ ගේෙන දේවල් සියල්ලත් එක්කම සාකච්ඡා කරනවා. නත් ඒක තමන්ගේ දේශපාල ගමනේවාසියටට නෙමේ මේක භාවිතා කරන්නට ඕනේ. ද දක් ට හදන ු සිදධියයෙනුව මහජන සු සිද්ිය වෙනුව. ඊළඟට දෙ වනිමානය තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. විදිට තියන භූමිකා. මෙන මේ භූමිකාවේදී තමයි අපි ගොඩක් කිසල කතා කර දම්ශි මත්තයම ගොඩක් යෝජිත අලුත් නීත්‍රීති සම්පාදනය කරලා එව විවාද කරන්න. නීති හද නොවිතරක්න විවාද කරනන එතට විවාද කිරීම ඊලාන්ට පාර්ලිමේන්තු කමිටු සාමාජිකයෙක් විදිට රජයේ රාජායතනවල වියදම් කටයුතු විමර්ශනය කරන්න එයට වස්ථාවක් තියෙනවා ඒවගේම සභාගර්භය තියෙන සාමාන්‍ය විවාදවලට සම්බන්ධ වෙන්න එට හැකියාව තියෙනවා ඊලාට ලිමේන්තුේ පක්ෂ ැස්සීම් තියනව ඔබදන්න ඇති පර්ලිමේන්තු ව න පක්ෂනායකන්ගේ රස්ීමම් ඒ රැස්වීමට එය සම්බන්ධ වෙන්නවනඒ වගේම තමයි පාර්ිමේතු සංකීර්ණය තුළ මේ මහජන්නේ තරත් වෙනත් කටයුතු තියෙන උදාරනයක් විදිහයට අහිතාගන පුළුව චාමටම කකදවෙන්න වාක වෙනත් කටහිත එකක් තමයි නියෝජ්‍ය කතානායක විදියට යාට තියෙනවස්ථා පක්ෂාති කාරයයක් තියනනේ පක්ෂපාති කාරයක් ෂ්ට සිද්ධ කන තියෙනවා. ඉති අන්නේ වගේ මෙයාට තියනවා මෙන්න මේ භූමිකාව යටද අතිරේක මාන රාශියන්. පෙනවනේ මේ මහජන නියෝජිතය කොයිත් තරං පුළුල් විස්තීරණ බලගතු පුද්ගලයද කියලා තේරෙන්නේ. එයාට අදාල මේ භූමිකාවල්ලොල තියෙන ගැමුරු බව හදාරණකු. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවාදවලට සහභාගවෙන එක ඇත්තටම සාමාන්‍ය ප්‍රධාන එකවිදියක ලක්ෂණය. හැබැයි විවාදවල්දි ප්‍රශ්නහාලා ජනතාව පොදු ප්‍රශ්න ඉදිරිපත් කල්ලා ඒම කතා කන්න අය අපිට ගොඩක් හම් බෙනිනෑනි. අපි දන්න මේ පහුගේ කාලය අධ්‍යනයක් කල්ලා අපිට හම්බෙනව ප්‍රතිඵාලයක්. පාර්ලිමේන්තුවට ගියාට කවදාවත් කතා කරපු නැති පාර්ලිමේන්තු මන්ත්‍රීව තර ඒ ගොල මහජන නියෝජිතය වන්න කොහොමද කියනක ප්‍රශ්නයක් එනේ දසම ඒමයි එතගොට ඒගොලන්ගේ අධ්‍යාපන කටයුතුපි අධ්‍යාපනය ගැනත් කතා කරා හැබැයි අපි චාමර ගොඩක් එයාලගේ අධ්‍යාපනය ගැන බලන්නන්නේ නැ ොද මම හන් කාරණ ය ම මේ පර්ලිමතු න්තවුගේ අධ්‍යාපනයේ මේම සේ දාලා යනව මෙත ගොඩ යෙන අධ්‍යපන කල න . <Siri> <viene> <English> <s Russell> ඒ මෙහෙම කර අපි පලාාත්පාලන ආයතන වලට තිෙදස් දාහතියේ කාන්තාවන් ගින් කාන්තාවන් පත්ක්‍රීම සඳහෝ ක්‍රියාවලියයට පාර්ලිමේන්තුේ හයකාමර අපි ක්‍රශ්වල කමිටුවක් දැම්මා කමිටුවේ සාකච්ඡා කර සාකච්ඡා කරලා. ඒකට නිර්ණායක තිස් දෙකක් ගෙනෑවා. නිර්ායක තිස් දෙයක් ගෙනෑාව කාන්තාව පාර්ලිමේන්තුවට ගන්න මනීය හදන්න සිට විි පයි නීති ගෙන්න්න. ඒ නිර්ණායක තිස් දෙකින් නිර්ායක කමිටුකරම එකට හිටිය පාර්ලිමේතු මන්ත්‍රීවරු සවිදායකවරු එහම ගොඩක් හිටිය ඒකදී නිර්රා පලිව නිර්ායක දැම්ම ඒ නිර්රායක දැම්මම නිර්රායක මොකක්ද අධ්‍යාපන සුදදුසුකම් අපස උසස් පෙල සමත්වී තිබියයුතුය ඔවු අ අපස උස පෙල සමත්වී තිබියයුතුය කියල දම්මා ගැන. පලත්පාන්නම ආයතනවට තිින්ටක් තිික්කටු ඉලාවකදිී මොනොහරි කුචකුචුගේවා බෑගිවයිකට එකට එකඟ නෑකිෙව්වා . ඒ ඊළඟට ඒක එකඟ නෑකිව බලකොට අ ඉවත්වල ගිය සබිකයන්ට පළත්පාන අතනවල් අටදා සත්සී ධහනමයක් හිටියනේ සබිකෝ හෝ හෝ අදදා සත්වි දහනමයට චන්ද ඉල්ලන්න කලින් හිටපු කණ්ඩායම චන්දඉල්ලන්න අවස්ථාව දෙන්න බැරි බෑ ඒ සුදදුකම නැතිනිසා හ ඒකනිසා ඒක අයින්කර. ඊළඟට ගෙනෑවා අපස සාමාන්‍ය පෙළ සමත්වී තිබිය යුතුය කමන්න සාමාන්‍ය පිළරකිම ඒත් ටික වෙලාවගේිය ඒකත් බෑකිව්වා ඒකටත් ඒඟ නෑ සවිදායකවරු සහගේ ක්ඩායම එකඟ උන්නෑ ඊළඟට ගෙනවා අට සමත්වී තිබිය යුතුයි තවත්ඩු තවත් අඩු කර ඒකත් බෑ ඒකත් දැරි ඒකත් තුන්සේ ගානකින්නෝ ඒකටත් දෙන්න බෑ ඉදිපත් කරන්න බෑ ඊළඟට ඒ නිසා ඒක බෑකවා ධ්‍යමන් සසුවන් ඕනමනෑය කියලා කාන්තාවටත් පිරිමෙන්ටත් දෙගොල්ලටම එකම සුදුසගම තමයි ඕනකෙනකොට ඉල්න්න පුලුවන් කියලා ධ්‍යබන් සතුකම් කෙලි ගිය ඊලඟට දෙක නිර්ණායකය ගෙන වා මොකක්ද සමිති සමාගම් වල ගම් බල ප්‍රදේශය සමිත් සමාගමට සසාමාජිකත්වය දැන නිල තල දැරියයුතුය ගන වරණාදර් සමතියකහෝ හෝ අවුදු පහක පළපුොරද්දක් තිියෙන් ඕන ඉන්නවනය කියලා ඒකත් තිකක්වෙලා හිටිය ඒකත් බෑ ඒකන රටනහමපොට බෑන හම ොද හ ඒක බැෑකිව්වා ඒක බැකිවේ ඉතිං තමන්ගේ ඉතින් දේශ පාලනය ඉන්න අය එකගේ නොනල්ල දවලා ප ඒකත්ය දාන්න බෑනේ එක අවස්ථාවකති බෑන දන්න බෑන ඒක නිසා කත් බැකිවවාඒ ප අෞරුදු තුන කර ඒත් බැකිව්වා ප ඒකත් අයි හොන ඒක නිර්ණනායක හෙම නිර්නාායි තිස් දෙකම කල හබැ අවන තවතක්කයක්නකට ගන්නවලුව අපේරටේ දැම ශේෂ පත්‍රයතුල කොචරුතුන් පාර්ලිමේන්තු හිටිය. ච්චර හා චායවර හිටියාද හැබැයි උගතුන් මහාචායවරු චාරුම් පාලිමින්තුව හිටියයිීම කියලා අපේරට සංවර්ධ වෙලා න තුවට අධ්‍යාපනයේම ඕනනිද කියලා කෙනෙකු තර්ර කරන්න තුනපුුව. ඕ ඇතටම මෙහම හිදි ය අපි අපි චන්ද ක්‍රමය ගත්තේ එංගලන්තෙන්නේ එගලන්තේ එංගලන්තයේ මේ නිර්ණයක දාල නෑනෙ කිසිවක් නෑ. ඔක්කොම විද්වත් කණ්ඩායෑම ඉල්ලන්නේ ඒ එකහද නිනාායක වශ්‍ය නැතිව නයික දැම්ම දාල්නෑ දාල නතින් සසා ලංකාවට ොන්න කියන ස්ටාවරඉදගන්න අපිියෝක චන්දය තිබේ එක නර උගතුන් දෙසිවිසි පහක්ම පල්ලිමින්ට දේරීපත් කලව කියලාට හැදේ කියතනකට ඉන්න පුලුවන්ම ාවරඉන්න ැ ප්‍රවන තර්ය තුළ බෑ වැෑ බදධිමතුන් ඉන්න ඇතරිත් උගතුන් ඇති බද්ධමතුන් ඉන්නවන න්නවා හමක ක්ඩයමක් එක් මේකයින්න යන්න ඉතින් ඒහෙම නැතුව? අද පාර්ලිමේන්තුවේ සා පමයි පලත්පාලනා ඇතනවල හැසිර ආකාරය අපිටති හිතාගන්න බැරි තරන් මටටම බැහලා හ වසන් කරන ඇවසන් කරනද ඒකට උදහරන්නැේ නොන දැ එදම් සේ හැට පහ කාල හිටිය මුදල්ලමාත්‍යවරේ කහලා ඇති චාමර යුබ වන්නේනාය මෙතුමාට ලෝකබැංකුවෙන් රිත්‍යයායක් කළ ලොකු විශාලර බෙන්ස්රථයා සමුළුවට යන්න විශාල සමුලුවකට යන්න එතකොට සමඩුවට ගයා ත්‍යයාගයක් විදිහට මේ සමුලුවට ගියාට පසේ නියෝජනය කරට පස්සේ මේ තයාගේ ලැබුණට පස්සේ මේක ලැබුණ එතුමාට ඇත්තර කර හැබැ මෙතුමා බාණ්ඩාගාරයට කතා කල්ලා කිව්වල එක මුතුමාට මේක මුදල් බවට පත් කල්ලා මේ මුදල බාන්ඩාගාරයට දන්න කිවවා එතකොට බාණ්ඩාගාරය හිටපු නිලධාරිතුමා කතා කල්ලක වූවා මේක ලැබුණේ UB වනිිනායකට මිසක් මුදල් ලැමතිවරයාට මිසක් ශ්‍රී ලංකා රජයට නෙවේගවා ඊට පැස අනිත් පැතට හරවල මුදල් ලමතිවරයා කිව්වා සමුලුවට ගියේ UB වන්නේනායක මිසක් වෙනත් කෙනෙක් නෙමෙයි. දල් ශ්‍රී ංකාවේ දල්ලමතිවරයාගේ ප්‍රදර්ශනය වීමක් තිබුණ ඒක නිසා මුදල් ලමතිවරයා තම එතර ප්‍රජා නිරූපණය කරේ නමුත් යුබ වනිනායක නොවේ කියල සමාවේ යුබ වන්නේනායක නොවේ කියලා ඒ නිසා මේක ලැබුණේ මෙයාට වනාට හිතන්න කොච්චරේ මිනිස්සුන්ගේ හර්ද සාක්ෂිය කොයිතරන් තැන තිබුණ දෙේලා අපිට තීරණය කරන්න පුළුවන්න්නේ යුබ විනායකළ විතරක් නෙමේ ද වැල් මහත්තය ආචාරය විජාන්ත ධහනායක මහත්තයා මේ අය ගෙදර හිඳලා පාර්ලිමේන්තුවටාව කෝච්චය නේද මහත්තයඒත්වල නෙවෙයි. එහෙනම් මෙතුමාලට තිබුණ මේ මත් හිටියා අද පාර්ලිමේන්තුවෙත් එක් කෙනෙක් දෙන්නෙක් එහෙම නැතුවාම නෙමේ ප හර කරන්න බැහර කරන්න බැන් හැබැයි බොහොමයක් හැඩේ හදාගෙන තියෙනවා තබන්ගේ බොද පැත්මට නු ගේනත්නන් ඒයාය කොන් වෙන සභවිකුත් දෙදන් ෙට හැ හැ හ. මේ පැදිි කර ප ට මත තම මේක රමයක් ලබග ග්‍රහශ ෞතු ප ති ේ මේ සාච්චාවම ීත රම නතුර සසාකච්ච කරන අද පාල ෙන්තු මන්්‍රියවුන්ගේ ොහමිකාව සහ නතාවගේ වගකින් ගැ පතා කර නි ම වැදගත් මේ පෘතුල මාතෘුකාාව තිින් පුළුවන් හරය අපි හරම න්නේ. ඒහි මෝලික හැඩතලටික නතාවට හතර කොන මේ මාත්‍රකා හරන අබු රද මයි අපේ මක්්‍ය පරමාර්තය බවට පත්වවෙන්නේ එකතුල එන්න ම එක හය එකකේ හය දශම දෙක පති වැසරහ. ම අපි මේ පිළබඳව තවදුරුට සාකචක්්ාරවා ඒ සාකක්ෂාවෙන් අපි අනතුරුව පුරබැස්සි අයිතීන් විමස්සන ගුවන් විතුලි අවකාශ්‍යය. ජනතා පරමාගිපත්ව මෙලව පසුරු තුනයි විනාඩී ඉති සහතරයි ලක්කෆම් ජනත පරවාදිිහිපත්ය වැඩසරහන සමුග බෙහෙතුලයින්නේ මැතිවරණ ප්‍රචන්න ක්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය පූර් නුග්‍රහයිෙන් එහි සම්බන්ධය කරනයෙන් දමයි අපි මේ වැඩසරහන ශ්‍රාව කඔබ විතගෙනෙන්නේ ජනතාව සබුද්ධිමත් ර ෙක් බදධ ්‍රාවක හිකිරීම රුවෙන් තමයි අපේ මුක්ක්‍ය පරමාර්තය වෙලා තිය නතාවට ලැබලති වෙෙන්න්න ව බල තලවලින් අපේ මොනවගේ ප්‍රෝජනයක් ගන්න අප පරවාධ පත්තිය පිබඳ හතා ලික හැටත ොනවාදකෙක සම්බන්ධ නේතු නතාවට ොනවාගේ වගකීම කල ති වගගේීමමටි හරිගයට අබෝධ රගෙන තේවාද. ස්ේ තමයි මේ මාතුරකාපි ගොටනඟ ගන්නේ අ දවසේද පාර්ලිමෙන්න්තු මන්ත්‍රීවරයාගේ බොහොමිකාව සහ ජනත වගේ වගකීම්මයින් තමයි අපි මේ සසාගච්ඡාව රම්භ කළේ. අපි ආරාධනා කළේ බස්න හිර පාත් හිට පාත් පාලන නියෝජ කොමසාරිස් ධර්මසිරේ නාය කර මහත්මියයටටේ වගේම දේශපාලනයේ කාන්තා සවි බල ගැන්වීමේ පුහුණුකරු ජාතික පලාාත පාලන අයිවෑ විශලේෂක ශ්‍රියයානි විජේ සුන්ර් මහත්මියගේ සහභාගය තමයි අප පටසරහන අද දවසේදී කරගෙනගේ. අපි තා රවි රි ర్ మ ంතු ం්‍රී ර තු ද ార్లమේන්තු මන්ත්‍රීවරే ු අපිකිවා හමාන. ර් ාර එතොට ඒගෙන් අපි මාන දෙකක් කතා කලා තුන් එනිමානය තමයි දේශපාලන පක්ෂයේ සාමාජිකයක්දයට රයා පක්ෂය සාමාජිකයක් තර මේ එ ඒක තමයි ඒයාගේ පැත්තෙන් තියෙන වැදගත්ම පැත්ත තට ඒ පැත්තෙන් බැලුවොත් පාර්ලිමේන්තු මන්ත්‍රියවරු දේශපාලන ඕන හැමන්ත්‍රීවරයෙක්ම දේශපාන පක්ෂකට අයිතියි පාන පක්ෂකට අයිති තර මේම පක්ෂකට අයිති වනහම මේ ගොලන් මෙනියෝජිතයෝ පක්ෂය ප්‍රතිපතියාදන්නඕේ ක්ෂ පතිපත් පක්ෂයට ප්‍රතිපති දන්නපේ මොකදඒක සංවර්ධනය කරන්නේ කෝමන්ද තමන්ගේ විශෂයපතයටටේ තමන්ගේ ප්‍රදේශය තම බලන කෝනෙන් මානයෙන් කොම දි මේ පොදු දේවල් පොදු ප්‍රශ් නරගෙන අපි කහොම සංවර්ධනයක් ඇති කරන්න ඕන කියලා ඒවා මූලිකරන පක්ෂයට ඒකුුණගේ පක්ෂයට ඒ මේ මානියෝජිතය පක්ෂයට ප්‍රතිපතිය දන්නන. එතකොට ඒකට දායක වෙන්න තිනෙ වගේම තමයි සංවර්ධනයට වගේම ඒවා සංශෝධනය කරන්නඇතඒ පක්ෂය ප්‍රතිපත්ති හදනව වගේම ඒව සංශෝධනය කළ හරිගස්ස ගන්නත් එයා පක්ෂයට මේ ඇතුළේ සංවර්ධයකන පා ේන්තුවේ පක්ෂ ්‍රතිපත්ති සංවර්ධනය වගේම සංශෝධනයට අතයා දායක වෙන්නට ඕනේ. ඒවගේම මේ මහජන නියෝජිත්තයට ගැලවෙන්න බැහැ පාර්ලිමේන්තුව තින රැස්වීමමලින්. ය පාර්ලිමේන්තු රැස්වීමවල්ට අනිවාර්රයම සහභාගිවෙන්නට ඕන ඒ රැස්වීම්වලට සහභාගි වෙන අතරේ ති තියෙන්න්න ඕන තව වැදගත් කාරණ හතරකට මම චාමරගේ සහ ආන්නන්ගේ අවධානය යොමු කරන කැමැති එකක් තමයි උපය මාර්ග සැලසුම් කිරීම උපය මාර්ග සැලසුම් කිරීම හරිලැදගත් මේ ඉදිරි කටයුතු සංවර්ධන කටයුතු ක කියරන්නට පටගන්න ස්ර වෙලා ද ේෂ පාලක් පය මාර්ගාතන වගේ මේ ප ම තුල ප්‍රතිපත්තිව ප මාර්ගක සරස්ම න සංවර්ධන පාම සංවර්ධන කටයුතු කරන්න ඉස්සල්ල වාධන කණඩය හර පක්ෂය කට්ටියයකතු වෙලා කරන දෙයක් ඒක් අනිතක ප්‍රතිපත්ති හදන්න ති ර්මන් ස්සලක වගේ ඊ තියනවා නීති ීති සපානය කරන ඩ සම්බාධ වෙන්න වන පාලිමේන්තු තිී විධාකාර කටේතු තු සාකච්චාර. ඒ පාර්ලිමේන්තුව තුලද. ඊලකර තියෙනවා එයාට පමාජන්්‍යයෝජර තව ඉතා වැදගත්. ගමනක් තියනවා ජාතික මටම වග පල් හට ේනවා තමගේ මැතිවරන්න කොට්ටාශසතෙන් න. මැතිවන්න කොට්ටසින් ගැලවෙන්නබෑ තුො මතිව වන්න කොට්ටාශද ශ පක්ෂරක් ශාකා වල පක්ෂ රැස්සිීම් තියනවා ඒලාන්ට ඒ වට සහාගි වෙන්න්නවන ඉරට ප්‍රතිපත්ති තීරණ ගන්නන්නේඒව තියෙනවා ඒයි අනිකුත් අදාල තොරතුරු පිළිබඳව තමන්ගේ පක්ෂ පාක්ෂිකයෝ දනුවත් කරන්නුන් මෙන්න ේ දේවල් අපි ගත්ත මේ වගේ තම අපේ අලුත් ප්‍රතිපත්ති කියලලා ඒ වගේ තමයි සාක මට්ටමින් පක්ෂෝල විවාදවලට. හභාගයන අල තියන පක්ෂවල විවාදවලට ශාක මට්ටමෙන්. ඒක ම හෝමගේ වචන පක්ෂ විවාද. පක්ෂමටම විවාද. දැන් තියනවන ඒගොල්ලන්ගේ එකක. රප් විදිටඒ පක්ෂමට්ටමින් සහල්ලාට ඔයි තියෙනවනේ එන්න අපි මේ මේ විවාදේ විවාදකල් විවාදමට විවාදවලට සම්බන්ධ වෙන්න. ය ඒකට මගරින්න බෑනි ඒක තියෙන. ඊළඟට සාමාන්‍ය මැතිවන්න කොට්ටසේ සාමාන්‍ය පුද්ගලයක විදිට නැත්ත මාජ නියෝජතවදිට නියෝජනය කිරීම. හිතන්න දේශපාලන පක්ෂ සාමාජ ජකය කුණන ඇත මාජන නියෝජතයෙක්ුුණාම මේ මාන තුන අතරේ ඔහුට තියෙන කාර්ය භාරය. මෙච්චරම පුළුල් කාර්යභාරයක්. කෙනෙක් තමයි මහජන නියෝජිතය කියන්නේ එකැන අපි මේ මනුස්්‍යයාට කොච්චර බලයක් ලබාදී තියනවා ල ය එතකට හැබැයි මෙන්න මෙතන්දි තමයි නධර්මහත්ත මෙන්න මෙතැදි තමයි ඇර ජනතා වගකීම කියන එක වැදගත්තේ මෙන්න මෙච්චරම බලයක් දීලා තිය කාර්යභාරයක් හිමි පුද්ගලයා ොහො ොක්ම ට යුතු රන්න ය ග ද නික් ත්පරයක් හට ඉන්න බැහැ. එතවකට මෙවැනි කාර්ය බාරයක් ඉෂ්ට කරන්න කෙබන්ු පුද්ල එද වි තෝරගන්න කියනෙක හරි අද ගත්තන අනිවාර හරි එතොට මහජනතාවට මම අපි දකින මහජනත වන්ස දේගන මත්්‍ය එක කොටසක් සාමාන්‍ය මහාජනතාව අනිත් කොටස රාජ්‍ය සේවකය. මේ කොටස් දෙකම මෙතන නිසි වගකීම් නිසි දැනුවත්වම්වලට යටත් එෙන්න්නට ඕනේ. දැන් එතකොට ජනතාවට වගකීමක් තියෙන සමස්තයක් වශයෙන් චන්දදායක චන්දය දෙන පුරවැසියන්ට යුතුකමක් තියෙනවා. මෙන්න මෙවැනි කාර්ය භාරයක් ස්්ත කරන්න පුළුවන් පුද්ගලය අපි තෝරාගන්න ඕන කියන එක. ලැයිස්තුවක්කේ ජනතාව. නියෝජනයට මෙයා 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 කියන මේ අතරින් අපි දැනුවත් කරොත් ජනතාව. මේ එන මෙයාට. කරන්න තියෙන වැඩටික මෙන්න මේවා. මෙන්න මේ කාර්යභාරය කරන්න පුළුවන් කෙනෙක් පුරුෂයකෝ කාන්තාව. තෝරාපත් කළ ෑවන්න. එතකොට ඊට පස්සේ පාර්ලිමේන්තුව තුළදී අපිට ඒ අය තවත් කරන දැනුවත් කිරම් ගොඩක් දැුව කිරීමම් කරන දනශභත්ත පාර්ලිමේන්තුවට ගොඩක් නැවතවාරයක් මුදල් වියද කළ දනවත්කිරම් කනවා. හැබැයි අපිට අවසානයේදී හම්බෙනවා. ැ උදාහන්න පලාත් පාලන මට්ටවෙත් මේ එකකම කරනවා. දැන් අපිට හම්බෙනවා ඒ දීපු අනපනත් කට්ටල එම විදිටම ම හතරරිවරකටත් තියෙන. ඉගැනව බ්ඩලේ කරලවත්නෑ අට එතකුට අපිට තේරෙනවා මේ අය? තමන්ගේ දැනුම දියුණු කරගන්න කොයිතරක් වුවමනාවක්තයන කොටසදකෙන කොට සක්දකනටත් පැහැදිලෙනන මතන තු කියේව කාරයවාය තුළ මෙතන තියනවා ආර්ථික වශය තියන තන ප ර්ක වශය වශ තින මාජය වශයෙන් හැම්ම මානයෙන්ම මේ කාරයවාායඇති. යන සෑම අංශයක්ම පරිපූර්ණ පුද්ලෙක් වියතුමයි අනිවාර්ය නිවා තනති මේ අධ්‍යාපන සහතික විතරක් නැවෙයි . හුගේ ප්‍රයෝගකතාව හගේ සමාජ ශ්‍රීලී භහවේ දම ි සියල්ලගෙන්ම දැක අදැකි. සෑම දෙයක්ම එකට එකතු වෙලා එකතු වුණු ගමනක් තමයි මේ පුද්ගලයට යන්න තියනෙන හොඳයි මේ දැන් ඔබතු මේ ක කියපපු කාරණ තුව දැන් අපි කතාලේ හොගේ කාරරි භහරය සම්බන්ධයන් එතෝට මේ ධර්ම සිරිමහත්්‍ය අපි කතා කරන්න වෙනවා දැන් නොසු දුසුකම් කොහමදැ හැදිනන්නේ පාලිමින්න්තු මත්‍රයවරයෙක වීමට හු නුසුදුස්සෙක් කියල තෝරපත් කරගන්නේ තීරණය කරගන්න අපි කොහොමද හෙබෙනත්තන් ඔහු ඒ පාර්ලිබින්තු දුහුරේ දර්න සමයේදී ඔහු නුස ස කිය ලයිට පසුව පි තිරණය කරන්න හමද ර තිීනෝ ම් ර්ග ්‍රිය පටි පා තිය නවා ාමර, න පාර්ිමේන්තු මන්ත්‍රීවරේක් හැටියට තේරී පත්ීම සම්බන්ධයෙන් නුසුදුසුකම් කියලා ොට්ටාසයක් තියෙනවා එක්ද එක්දස් නශේ අසුවකේ ංක පනතයෙන් නියව කල් ීන නසුදුසුකම් කියලා. ඒ නුසුදුසුකම් ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙල්දෙනවා. එකක් තමයි පලවනියකම තමයි චන්ද පත්‍රරිකා සම්බන්ධයෙන් වු වැරදි. චන්ද පත්ත්‍රිකා සම්බන්ධයෙන් වැරදද කල්ලා අධිකරණයෙන් වරදකරු නොතුන් එයාට අවුරුදු හතකට චන්දඉල්ලන්න බෑ ෝ චන්ද පත්්‍රිකායගෙන හෝර චන්ද ලැමීම ඒවට අනුබලදීම ඒගේ චන්ද පත්‍රිකා සම්බන්ධයෙන් වැරදිින්ට ්‍යාජ න්දපත්‍රිකා මුදරණය කිරීම ඒ වගේ දෙවල් තිනවා. ඒක පලවිනි එක දෙවනිියක තමයි සංග්‍රහය සංග්‍රහා චන්දදායකන්ට අන්නව සංග්‍රහකිරීම චන්දයක් බලාපොෘත්තුවෙන් සංග්‍රහකන්නවා බඩු දෙනවා එ වනත්තං කන්න බොන්න දෙනවා බඩුබෙදනෝනේ බඩුපෙදනක රැද්දක්. ඒගේ හොර චන්දදානක එවනත්තං අයුතු බලපෑමක්කන්න එක චන්ධයක් අවශය කලා අයුතු බලපෑමක්කන්න. ඒ වගේ අල්ලස් දීම අපේක්ෂිකගේ චරිතය ගාතනය කල්ලා වරදකරුවීම චරිතය ගාතනය කල්ලා මේ වරද කරයිගල ඔප්පුූනොත් එඒ ඒත් මැතිවරන වරදක්. ඒක නිසා මේ සම්බන්ධන අධිකරණය වර්දකරු කරොත්. එයාට තවරුදු හත්ක් ැනක චන්දල්ලන්න බෑ ද තොට මහ රනය දැන් තන ැන් හෙතම කොහ පාල්ලිමෙන්තු බන්ත්‍රී දූරයක් ලබාගෙන දැන් ඉවරයි හැබැයි හට වුද ක ගේ පස්ත ම න ගොුවීම සිද වෙන්න අම කාරක ප ක න කොත් ට පස්සෙත් හ රදිකරුවෙක් බවට පත්නොත් ඒ ය මනීතිරීති අදාලයිද. අදාල්ලයි. න්ත්‍රී කට න ර ක ට ර සේ න්ද ්‍රික ඳ රන න්නේ චන්ද පත්ත්‍රිකාාවගෙන හ චන්ද පත්‍රිකාවක් ව නක චන්ද ප්‍රිකාක් රගන නක න වෙන ෙනෙක් නමින් දානක ඒ වැරදි සාමාන පුදගල කැටේ න්න කොට වැරදි ඒ වැරදි ර වර හ න ේන ෙන මන්ත්‍රී රයකටත් දා ලයි සාන පුරේෂසිකටත් ලයි ේටක. එෙම ඒ. ඒ තන දෙක් න දෙක්නෑ එකක් ඒ දෙවනිය තුන්වනිිය හිත න පාර්ිමේන්තු මැතිවරන ආක්්‍යා පනති කියලක් තියනවා පර්ලිමේන්තු මැතිවර ක්්‍යා පනැති තියෙන නීති විරෝධී වර්දක් ඒ විග ගොඩක් තියෙනෝ ඒ නීති විරෝදිී වර්දකට වර්දකරු කොරල වර්දකර ූනෝතුන් වසර තුනක් කැනකන් චන්දීල්ලන්න බෑ ඒ තිනෙන වසර තුනයි. ඒ වසර තුනයි. ඊළඟට තවයිකක් තියෙනවා ො. E මයජන පත්‍රය ප්‍රතික්ෂප කරන්න තිීන තේරීම් බර් නිල්ධාරිය ලඟ කාරණ ීනෝ ගොන කල් මැතිවරන කොමිචචෙන් ස බාව මෙන මේවා අඩු පාඩනුත් මෙන මේ නනාමියෝජන පත්්‍රය ප්‍රතික්ෂේපයි කියල කියන්න පුළුවන් ඒවා නජන පත්ත්‍රයීමම ප්‍රතික්ෂේප නො යිදකොට. ඒකනිසා දැංවන මේ කාරණහතර තමයි එන්නේ තේරීම් ා නිල්ධාරිියයටත් ඒ වෙල්ලාව අර පයක් ඇතුල තිීන විරොත් හ ඒම ප්‍රතික්ෂප කරන්න පුළුවන් නම ෝජන පත්ත්‍රයක් අරකිව වගේ. න්ද ප්‍රරිකාක සම්බන්ධයෙන් වර වන වැරදදි එමනැතං හොර න්ද යමීම සං්‍රාකරීමේ වගේ වැරදි නැත්තං පාරමේතු ඇැතිවරන පනතිත් සඳහන් වන්න වෙනත් නීතිවිරුදු ක්‍රියා නීතිවිරුදිික්‍රිය ඒගේ වැරදිත් අවුරදු තුනකට අරවා අවුදු හතකට නීතිරදිික්‍රිය නං අවුරදු තුනකට චන්දඉල්ලන්න බැහැයයටන වර්දකරු වෙල්ල උසාවයකින් වර්දකර නත් ල්ල කාර දැන් ය කරනුට අදාල සාමාන්්‍ය රට නී රතේ සාමාන්‍ය පුර වැෑසි අ ක්‍රාත්මක සරම රී අපේ පල්ලිමිතු න්්‍රයරුන්ට වලංගුව ඔවන්නේ දුවමට යැත්වීම ද්ව තුමයින න ත ආමාන්‍ය ජනතාවගේ මයි නී ඉදිරේ කවරු කවරු ම දැන්ේිට වගගේම ර ිනුතු දකත කරග න්න ට කලින්ම. ඇමහනම කාරනේ යම හරක මේම ආර්මාර්ත කාම ප්‍රකාශයක්ක් විද කවරව ප කලපනය කරන්න පුළුවන්ද. ප පාලිබේතු මන්ත්‍රීවරෙකුට අපේ ජතාව පුදුමාහර බයක් නෙද රත්යක්ලක පුට ර වන්න පුළුවන් එක නෙකුට කියන්න පුළුවන් ට හත් පහත්ම කියලා කියන්න පුලුව ඇැ ව නකට කියන්න පුුවන් එක හල් කිය කියන්න පුුව හරු විද විහතමයි තමන්ගේ ප්‍රදේශය මන්්‍රීව යට ාරන්න හ නක හැසිර. අපි ඒ ඕනටතු වදා ඒයට ගරු බොහමන් කරන්න නිකල කොහැරි තියෙනවද කොහොම දෙ හැල්ලතින පේරතේ ංස්ක තිේ. මන්ත්‍රීවරයා කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන් පා පල මේ පාර්ලිමේන්තු මන්ත්‍රී. ඒක පනති චද විීම ස මාට්‍ය පනති තින පාර්ිේන්තු මන්ත්‍ර පලත් සබභ මන්ත්‍රී පළාත් පාලන අතන වල තියෙන්නේ එෙමනෙවේ මන්ත්‍රීනෙවෙයි සබි සි සභික කියලා තියෙන්නේ ඒ කියන ප්‍රාදේශ සබෞට සභි සභිකෝ. න නගර සභාවට සබි ස ඒ නීතියනෑ මන්ත්‍රී කියල නෑ. ඒක නිසා අයල්ල පාර්ිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීවරයෙක්නි මන්ත්‍රීවරයාට ආමන්ත්‍රණය කරන්න නෑ එම නීතියක් කියලනෑ ආමන්ත්‍රණය කරන්න දැන් අපි අප ගොඩක් සර්ණිග ෝ. ඒම කියන ඒම සන. ඒම කියනවා ඒකනේ කියන්නේ ආමන්ත්‍රනය. ඉතිං මිනිස්සූ තමන්ට යමක් ගන්න ඇ අප ඉගනේ අපේ දීනකමතමයි ඒක පෙන්න්නන්නේ. අපේ දීනකමනෙ පෙන්න්නන්නේ තන්ට මන්ත්‍රීතුමා මන්ත්‍රී හාමුරුව එහෙම කතා කගන්න කඩායම න්නවා. පි ඉතිහ යමතර බෑ කාල ේද මන්්‍ර හාමුදුර කියලා තාාරපු ලපට ප ප ල ම තිබුණා. ඒක නිසා ඒ ඒල ආරෝපණය කරගත්ත. ෘතිම ආරෝපනය කරගත්ත දේවල්මි. මේ ම රස්සාවක් දිනයි කිය වෙල්ලා රස් ැකියාලයිස්තුවක් ලඟතියාගන්නවා ඒක ඒක නිසා මෙතෙන්ට යනෝ කණ්ඩායමගේ ඉල්ලා තුළන්ර තුුවන්තර ජටත් පහත්තු තමන්ට ඒද ලබාගන්න හදන. ඒ එක හෙම වෙන්නට වෙන්න බෑ නමුත් අර ආරෝපනය කරගත් ආරෝපනය කරන්න බ අමාත්‍යන්සවලනුත් රජයනුත් ඒක දිරදීලදනවා. න්නේ ට දහත්වන කවරු නෑන දම පකයන් සමාජය මනවවාය හද කවරුත් අප දක් නෑන වත්තන තු පාන තුර දක් වස වශ ්‍රියන පහම පිට මනිත්තු තුනක හතරකගේ කාල ඇතින නත වගකීීම ගන ධර්මසිි හත්ම තහර න දෙදනාටම අපි බදාගන හකරු ජනතාවගේ වගේ මොහද විශේෂ දැන පලිබිතු පන්්‍රී වරයාගේ භූමිකාව පිබඳ තාහරද නතාවට කොයාහරේ වගීමක්ද තියෙන්නේ ොවන් තෝරපත් කර ගැනීමේ සිට අවසන් මොහොත දක්වා ජනතාවගේ පැත්තිෙන් කතා කරක්දී වගකීම ජනත ජනත වගේ වගේීම තමයි හරි කෙනෙක් තෝර්ල යවන එක පලවිනිමද පල්ලවෙනිමදී අපි වග මේකනෙ අපි තෝරන්න ඕන එතකොට දූෂණයෙන් තොර අපි කියන වචනින් කියන දූෂණයෙන් තොර හොරකමින් තොර වෙනත් නීතිමය වැරදිවලින් තොර එක් කෙනෙක් අපි අවන්න ඕනේ කියලා හැබැයි අපි එහෙම කෙනෙක්ද තෝරන්නේ අපිට තෝරන්න දැම් බලයක් තියෙනවාද අපිට තෝරන්න බලයක් තියෙනවාද අපි පලාත්පාලන චන්දින එහෙම බලයක් ඇත්තමනෑ ජනතාවට නෑ පාර්ලිමේන්තුවේ එහම තිීනෝ පාර්ලිමේන්තුවේ තිීනෝ ඉතුරු වෙලා ඒක පළත්පාලන ඒක නෑ පළත්පාලන ැයිස්තුහදන්නේ මන්ත්‍රීවරය කොට්ටා සමන්ත්‍රීවරය තෝරන්නේ සවිධායක. සවිදායක නම් කරන්නෙ කෙනෙ තමයි මේ කොට්ටාසි දන්නේ ඊළට එම කොට්ාසිකරම දාන්න සම්විධදායක නම් කරන්න කෙනෙක් එතකොට ඉන්ගේහා නතාවට තෝරන්න බෑ ධ ධපු එක්කාට කතිරයක් ගැනක විතරමයි කරන්න තියන්නේ ඊළඟට පළත්පානය තියනවා අතිරේක ලැස්තුව කියලෙ එකක් අනුපා සමානුපාතික ලයිස්තුවඒ ලයිස්තුවට තොක්කෝම දාන්නේ සම්විදාායක නන්ටික දාන්නේ ඒ නම්වලින් පිට එක්කනෙන කොටුවත් චන්ති දෙන්න ජනතාවට අයිතියක් නෑ ඒ ලයිස්තු තියනයට විතරමයි දෙන්න පුළුවන්. ඒක නිසා අපිට තෝරන්න බෑ ඉන්න එක්කෙන පක්ෂෙන් එක්කෙනෙක් දානෝ කොට්ටාසට සමාපපතල යිස්තුවටත් යම් කිසි ප්‍රමාණයක් දානෝ. ඒක නිසා ඒ ධාපු එක්කෙනට ත තමන්ගේ පක්ෂේ එකකන ධපපුක්කන ජන්ධයක් ාන්ත්‍රයක් ගාන්න විතර එකට ඉතුරවෙල තිෙන්නේ හැබැයි පාලිමින්තු මැතිවරන දිස්ත්‍රික්‍රමයක් තියෙන්නේ දිස්ත්‍රීක්‍රමේ හැටියට පාලිේන්තු මන්ත්‍රීවරයාඒ අක්ෂවලින් ඉල්ල නෝ. ඉල්ලනා අගේ ලැස්තුවක් තින. ඒ ැයිස්තුට අංකයක්ක එං කරල දෙනවා. ඒ අංකයට කතතිරයක් ගහනක අපට කරන්න පුළුවන් පෝඩක් තේරීමක් එතන තින. තීරීමක් එතන තියනො පාර්ලිමේන්තු එක පලාත් පාලන එක එක ඇත්තේම නෑ. තෝරන්න පුළුවන් අරක්‍රමේට ඒක නිසා අපි ජනතාව වැරද්දක් කන්නෝ. සොරකමින් වංචාාවෙන් දෂයෙන් තොෝර කෙනෙක් තෝරන්න කිව්වට අපි අපිට උදව් කන්න කෙනක් මයයි හොඳයි කියලා ර් විශ්චයක් අපේ ගමේ කෙනානේ නෑදෑ යන න ඒන ගත නතුර කමන්න ෑන හෙමර මනුභාවයගින්ව ශයන මත් දැන් පහුගිය අවුරුදු අනු දෙකක් විතර. දස්සක නමයක විතර. අදදකීම් විශ්ලේෂණය කරන්න කරලා මේ. ඇත් දෙක ඇස්පනාපිට බලාගන්න අවස්ථාවක්කාරන ගිය වරුද්දෙ යෝ අවුරුද්දේ වකවානු කහිපේක මේක හරී ලස්සනට හැමෝගම ඉදිරි එපෙනුණා ලියවිලි තිබුණාදේ චිත්‍රපඩි තිබුණා නාට්‍ය තිබුණ ැ සංගීත තිබුණා ඒ සියලු දේම ගිය අවුරුද්ද තුලදිම අර දසක නමේ කෙරවාවල් සියල්ලම ඇස්පනපිට දනාපිටම දකින්න හම්බුන අර්ම මේ හැගි හැගි වෙස්බැඳදවා. එ එතකොටට ජනතාවට මමද කිනවා මේ අපි දකිනව මේම සම්බන්ධව ඉන්න මේ ක්‍රියාකාරීණ විදියට දැනුවත් කරන්න ආදරය කරන්න කොට සක් විදියට අපි දක් එකත් හොඳ දැනුවත් කිරීම. ඒකෙන් අර දශක අතීතය තිවිච්ච සියලමු දේල් මිනිසු කියෙව්වා. හොයල බැරවා ඒ තුලිින් තමයි අර්රාජ්‍ය මන්ත්‍රණ සභාාව කටයුතු කොහොමද ඊළඟට පාර්ලිමේන්තුේ කොහොමද ජනරජයකුණු වෙලාවි කොහොමද කියෙන මේ පියවරල් හැමේකේද හොල බැලවා. එතකොට ඒ කාලල්ල හිති මිනිසු කරපු කෙරවාවල් කොහොමද මොනවද වනේ ඉති ඒක හරි වැදගත්ම දෙයක් වනා වෙලා තියෙනවා ඒක නිකංර අප ඉගරිසින් කෙන අයි ඕපන කියන එක්තර ඇස් ඇර බැලීමක්. ඒ අයින්ද්‍රීය ජන අරගලය කියන්නේ එක්තර ජනතා ඇස් ඇර බැලීමක් ඒ ඇස්සර බැලීම තුළින් ජනතාවට දැන්. මේ වෙනකොට අපිට මේ අගේ තියන්න බරතියෙන්න්න බැහැ ජනතාව පිළිබඳව මාම කියල දවි චන්දේ. යාලුව කියල චන්දෙ දාවී. හිතවතා කියල දවී කියන මට්ටමේ දැන් අපිට එච්චරම ඉන්න බෑ. මොකද අර බරතැබීම දැන් වෙනස් වෙලා ටිකක් ති. ො ඒ අයින්ද්‍රීය අරගලෙන් පෙන්වා දෙයක්. වෙනස වෙන්න ඕන කොහොමට ඇයි වෙනස් වෙන්නේ කියනක පෙන්වා. ඒක නිසා දැන් ජනතාවට අර සමහරු කියනවා මට ඇහිලමතියෙනවා පොඩ්ඩ පොඩ්ඩ වෙනස්යනකට පොඩි පොඩිදේවල් වෙලා ගොඩක් අමතක වීම් වෙන්න පුළුවන් කියෙන මුත් එහෙම අමතකීම ලොකුඩ බලාපොත්තුෙන් දැන් අමාරුයි වගේ. තරුණ කණ්ඩා මීට වඩා ගොඩක් පෙළගැහිමෙන් ඉන්නවා හැබැයි තව දුරටත් අප මැතිවන ප්‍රචන්්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානත් ඔබ වැනි මාධ්‍යයතනැත් අපිට තියනෝ අත් බැඳගෙන කරන්න ඕන යුතුකමක් ඒතමයි මේ යාවත්කාලීන කිරීම ඒ ඉතාවැද ැ දැනුවෙන් සන්නද්ද කිරීමත් සන්නදධ වෙච්ච මිනිස්සු යවත්කාලන කිරීම. ොයි මේ තවරත් කතාරන්දරුණ හොදයි තින් නොහරන්ද ලාවල හරසන අදවසේද අපි සාකචර පාල්ලමෙන්න්තු මන්ත්‍රියුරුන්ගේ බහමිකාාව සහ ජනතාවගේ වගකින් කියන මාටකාව පෙළිබඳව අද වසේද මතිවරන ්‍ර් ක්‍රාන් රක්ෂණ මධ්‍යස්ථානය සම්බන්ධී කරය නප සමඟ සම්බන්ධ වනේ බස්නනාහිර පලාත් හිටපු පලාත්තු පාලන නියෝජ්‍ය කොමසාරිස් ධර්මසිරී නායක්ක කර මහතා බොහමස්තූති මේ සන්දියාවට සම්බන්ධ වනාට. එඒගේ මතමයි දේශපාලයේ කාන්තා සවි බල ගැන්වීමේ පුහුණුකරු ජාතික පලාත පාලන අයවැ විශ ලේෂක ශ්‍රවයානි විේස සන්ද හම ොමස්තුති සබඳ බතු මාට. ි අයදස හමම් නිවර මේ අත්තහරනු හැකි වගකීම අපේ හිසමත තියන වගගේම අප හරමත් තියනේ වගකීම ඒ විදිහට පිස්්්‍ර කරන සද ෙනවා ්‍රාවක බ වෙනුවෙන්, අප මැතිවරන ප්‍රච් ක්‍රය ීක්ෂන අධ්‍යාථනයට ෘ්‍රවේද වස්තුතිය පිරිරන්න කැතිීමකද මේ ලාවේ සමාජ පරිවර් න රව හ හතර වාක්. බ ඒ හිතලුවක් විතරක් වෙනවා අපි කතා කර හිටියොත් එක ක්‍රියාවෙන් පෙන්නුම් කිරීම තමයි වැදගත් වෙන්නේ අතවාදී තතාකාරයවීම අපි හිතවවා නිරක්ෂණ සංවිධානයකට තිබියුතු මුක්ක්‍ය පහ මාර්තයක් සහ මූලික වගේ මක් කියල තින්ගේ වගගේ මි කරනවාට ියලු නිල දහර පේ ගෞරව පිරමන ගමන් අපේ අදවසේ ලක් ෙම් ජනතතා පරවාදී පපතිය වැඩසරහනි සමුගන්න සූදන බෙනවා. එළමෙන බදාධාවේ පසරු දෙකට අපි මොනගහෙමු, එතෙ ඔබට ජයග්‍රහහි දවසක් ප්‍රාථනා කරමින් අදට අපි සමුගෙනයනවා ඔබට සුබ දවසක් මම චාමරවි ජේතිලක.